ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය සදහම් කතිකාවයි මෙලෙසින් අද්දිනේදී අප ආරම්භ කරන්නට සූදානම් වන්නේ. පිනත් ඔබ දන්නවා රූපහණේ කලන මිතුරා ශ්‍රද්ධා රූපහණේ ඔස්සේ බොහෝ දෙනෙක් ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයෙන් පින්වත් ස්වාමින් වහන්සේ කියා දෙන පැහැදිලි කර දෙන දහම් කරුණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට මේ කාලය ගත කරන්නට කැමැති. ඒ නිසා තමයි ශ්‍රද්ධා රූපහණේ නරඹන පින්වත් බොහෝ දෙනෙක් ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයත් එක්ක එකතු වෙලා ඉන්නේ. අදිනේදීත් අප සූදානම් ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය පින්වත් ඔබ වෙත අරගෙන ඉන්නට. හැබැයි වෙනදාට වඩා පොඩි වෙනසක් තියෙනවා. අද ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය පින්වත් ඔබ වෙත ගෙන එන තැන, එහෙම නැත්නම් ප්‍රදේශය. වෙනදාට අපි කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනා අසපුවේ ධර්මශාලාවේ මුණගැහෙද්දී අද අප ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයෙන් මුණගැහින්නේ වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේ සිට. අද මේ රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය, ඒ වගේම සයිටම් විශ්වවිද්‍යාලයේ දරුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයට. පින්වත් ස්වාමින් වහන්සේගෙන් අප විමසන දහම් ගැටලු සේම අදිනේදී මේ දරුවන්ගේ තියෙන දහම් ගැටලුත් අප කතා කරන්න සූදානම්. විශේෂයෙන්ම විරඳාමා මතක් කරනවා සේම අපට තියෙන දහම් ගැටලු කිසිදු සැකයකින් තොරව තහවුරු කර ගැනීම ඉතාමත් වටිනවා. මොකද මේ දහම් කාරණා යම් කිසි සැකයකින් විග්‍රහ කරගත්තොත් එහෙම ඔබේ ජීවිතයට ලොකු අපහසුයක් වන්නට පුළුවන්, ඔබේ ජීවිතයට ලොකු හානියක් වන්නට පුළුවන්. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ පිරිසුදු ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන්ම අපිට හඳුනා ගන්නට පුළුවන් නම්, අපේ ජීවිතවලට ගලපා ගන්නට පුළුවන් නම්, අපේ ජීවිතේ බොහෝ යහපත් කර ගන්නට පුළුවන්. ඒ නිසා තමයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ උතුම් ශ්‍රී සද්ධර්මය පිරිසිදු ලෙසින්ම පින්වත් ඔබට ලබා දෙන්නට ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයේදී අද්දිනේදීත් අප සූදානම් වන්නේ. සුපුරුදු පරිදි අපගේ පින්වත් ස්වාමින් වහන්ස අද්දිනේදී දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාලා උන්වහන්සේව ඉතාමත් ගෞරවෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා උතුම් සදහම් කතිකාව සඳහා. එසේනම් මේ පිළිගැනීමත් එක්ක අද්දිනේදී මා ඔබට සඳහන් කළා මේ දහම් ගැටලු අපි කතා කරන්න සූදානම්. අපට යොමුණු දහම් ගැටලුත් තියෙනවා, ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේ වෙතින් විමසන්නටත් අපට තිබෙන දහම් ගැටලු තියෙනවා. මේ සියල්ලම ඔබේ ධර්මෝබෝධයේ පිණිසම. ඒ නිසා කුලකයක් විදිහට ගත්තට අද අපි මේ කතා කරන පිරිස සීමා වුණාට ශ්‍රද්ධා රූපාණිය ඔස්සේ නරඹන ඔබට නම් මේ දහම් කාරණා බොහොම හොඳින් ගලපා ගන්නට ඉඩකඩක් ලැබෙවියයි අප විශ්වාස කරනවා. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි මේ දහම් ගැටලු ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නට. විශේෂයෙන්ම අපට යොමුණු දහම් ගැටලුවක තියෙනවා අපාය යනුවෙන් හැඳින්වෙන්නේ වෙන වූ ලොවක්ද, නැතොත් අප මෙලොව විඳින කර්ම විපාකද කියලා කරුණාවෙන් කියලා දෙන්න කියලා පින්වත් ස්වාමීන් වහන්සේ. ඒකටම මට හිතුණා තවත් ගැටලුවක් යොමු කරන්නට. මේ නොපෙනෙන ලෝකයේ පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේ අපි කතා කරනවානේ. විද්‍යාත්මක වශයෙන් තාම තහවුරු කරගන්නට විවිධ වූ කාරණාත් එක්ක යම් යම් හේතු තියෙනවා. මේ නොපෙනෙන ලෝකයක් තියෙනවද, එහෙම නැත්නම් මේ නොපෙනෙන ලෝකේ අපි හඳුනාගන්නේ කොහොමද, මෙහෙම යම් කිසි සැකයක් තියෙනවනේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ නිසා මා කැමැති ඔබ වහන්සේගෙන් निराකරණය කරගන්න අප කෙරේ අනුකම්පාවෙන් යුතුවම මේ කාරණා අපිට කියා දෙන සේක්වා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාතු සාතු සාතු. මාහට මේ උතුම් ධර්මය කියා දුන් මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු සාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාතු සාතු සාතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි, අද යොමු වෙච්ච පළවෙනි ප්‍රශ්නේ අපාය කියලා ලෝකයක් ඇත්තටම තියනවාද? ඒ වගේම එහෙම නැත්නම් ඒක මේ ලෝකේ මේ සාමාන්‍යයෙන් අපි දකින දුක් විඳින එකද අපි අපාය විදිහට ගන්නෙ කියලායි පළවෙනි ප්‍රශ්නේ. ඒත් එක්කම ඇහුවා ඉතින් මේ විද්‍යාත්මකව අපි ලෝකේ දිහා බලන්න පුරුදු වෙලා තියෙන ක්‍රමේ මත කොහොමද අපි මේක තහවුරු කරගන්නේ කියලා. ඉතින් එතනදී අපි මේ දරුවන්ට පළමුවෙන්ම කියන්න ඕනේ කාරණේ තමයි, දැන් අපි සාමාන්‍යයෙන් දකිනවනේ, දැන් ඔබ මේ රෝහලේ සේවය කරද්දී
රෝහලේ මුල් කරගෙන දේවල් ඉගෙන ගනිද්දී ඔබ නොඑක් විදිහේ රෝගීන් ඔබට මුණ ගැහෙනවා. ඉතින් සමහර වෙලාවට ඉතින් අපි දැකලා තියෙනවා පුදුම දුක් විඳින මිනිස්සු. දැන් ඔබ සමහර විට අන්තර්ජාලයෙන් පවා දැකලා ඇති සමහර අය පණ පිටින් කුණු වෙච්ච අය. එහෙමයි නැද්ද? දැන් මේ ඇඟේ පණුව සිලිසිලි ගාලා වැටිද්දී ඒ මිනිස්සයා තාම හුස්ම ගන්නවා. සමහරට මේ ඔළුවේ පැත්තක් කුණු වෙලා පණුව ඉඳිද්දී ඒ මිනිස්සයාට තාම පණ තියෙනවා. ඒ වගේ අපි දැක්කහම එකවර අපි නිකන් කම්පණයටපත් වෙන විදිහේ දුක් පීඩා මිනිස්සුන්ට විඳින්න වෙන අවස්ථා නැද්ද? තියෙනව නේද? එතකොට සමහර වෙලාවට ඒක දැක ගමන්ම අපිට හිතෙනවා මේ බලන්න අපාය කියලා. අපිට සමහර විට ඒ මොකද අපේ පේන සීමාවක් තියෙනවනේ. දැන් අපේ ඇහෙට පේන දෘශ්‍ය පරාසයක් තියෙනවා, කනට ඇහෙන ශ්‍රව්‍ය පරාසයක් තියෙනවා. ඒ පරාසය තුල අපි අපේ කල්පනාව මෙහෙවද්දී මිනිසුන් විදිහට අපි නොයෙක් විදිහට ගොඩනගාගත් දැනුම් පද්ධති තුල ඉඳලා ලෝකයේ දෙස බලද්දී අපි ඒ ඔස්සේ දකිනවා සමහර වෙලාවට මින් අපාය කියලා හිතනවා. ඊට පස්සේ ඔබ ඔන්න ඒක දැකලා පාරට එද්දී හොඳ වාහනික මේ සමහර ලස්සන සල්ලි තියෙන නෝන කෙනෙක් ඔන්න බල්ලෙකුත්තුරුළු කරගෙන යනවා දකින්නවා. එතකොට හිතෙනවා මොකද්ද? මෙන්න බොලේ දිව්‍ය ලෝකේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ මේ දිව්‍ය ලෝකේ අපායයි කොහේ දකින්නද? මේ ලෝකේම තියෙනවා කියලා මේ මිනිස් ලෝකේම සැපවත් අය දකිද්දි අපිට හිතෙනවා ඒක දිව්‍ය ලෝකේ වගේ කියලා. මිනිස් ලෝකේම දුක් සහිත දේවල් විඳවන අය දැක්කහම අපිට හිතෙනවා මේ අපාය කියලා. නමුත් දරුවනි, ඒත් එක්කම තවත් අය හිතනවා මේ දිව්‍ය ලෝක කියන්නේ, මේ අපාය කියන්නේ සංකල්ප කියලා. සංකල්ප කියන්නේ concepts වගේ ඒවා. එතකොට ඒක ඒ අය හිතනවා මේ දිව්‍ය ලෝක කියන්නේ අපාය කියන්නේ විස්තර කරලා තියෙන්නේ මොකටද? මිනිස්සුන්ව යහමගට ගන්නයි. එතකොට යහපත් අර්ථයෙන් මිනිස්සුන්ව යහමගට ගැනීම පිණිස, මිනිසු පාපයෙන් වැළකීම පිණිස තමයි මේවා කියලා තියෙන්නේ. එතකොට මිනිස්සු මොකද කරන්නේ? අර අපාය ගැන කිව්වහම ඉතින් ඒක concept එකක්. ඒක නිකම්ම නිකං සංකල්පයක් විතරයි. හැබැයි මිනිස්සු බය වෙලා මොකද කරන්නේ? ඒ පව් වලින් වළකිනවා. දිව්‍ය ලෝක ගැන කිව්වහම මිනිස්සු ඒකට බය, ඒකට සතුටු වෙලා ඒ දේවල් කරන්න පටන් ගන්නවා කියලා අපි හිමත් හිතනවා. නමුත් ඇත්තටම දිව්‍ය ලෝක අපාය තියෙනවද? දැන් අපාය කිව්වහම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව දරුවනි අපායවල් හතරක් තියෙනවා. අපායවල් කීයක් තියෙනවද? හතරක්. ඒ හතරට කියන්නේ සතර අපාය කියලා. අපාය කියන වචනේම තේරුම තමයි දුක් සහිත ලෝකය කියන එක. ඉබඳු දුක් සහිත ලෝක හතරක් තියෙනවා. සතර අපාය කියලා බහලා ඇති. මොනවද ඒ දුක් සහිත ලෝක හතර? පළවෙනි එක තමයි പ്രേත ලෝකය. මොකක්ද ඒකට කියන්නේ? പ്രേත ලෝකේ. දෙවෙනි එක තිරිසන් ලෝකේ. තුන්වෙනි එක නිරය. හතරවෙනි එකට අපිට කියනවා අසුර යෝනියට අයිති. අසුර යෝනියට අයිති එක ලෝකයක් තියෙනවා කාලකංජික කියලා ලෝකයක්. ඒකටත් කියනවා ඒක තමයි අනිත් එක. එතකොට ඔය හතර තමයි අපාය විදිහට ධර්මයේ සඳහන් වෙන්නේ. කියන්නේ දුක් සහිත ලෝක කියලා. ඉතින් ධර්මයේ තව සඳහන් වෙනවා විග්‍රහයක් සුගති සහ දුගති කියලා. කොහොමද? සුගති සහ දුගති. දුගති කියන්නේ දුර්ගති කියන අර්ථයෙන්, දුක් සහිත ගති, නරක ගති ඇති තැන කියන අර්ථයෙන් දුගති කියනවා. එතකොට මේ සතර අපාය අයිති වෙන්නේ දුගතියට. සුගති කියලා හඳුන්වන ලෝක කොටසක් තියෙනවා. සුගති කියන්නේ සුගති, යහපත් ගතිය, යහපත් තැන කියන අර්ථේ. ඉතින් යහපත් ලෝක ගණනාවක් තියෙනවා. එතකොට ධර්මයට අනුව ඒ සුගතියට අයිති වෙන පල්ලිහාම තැන, සුගතියට අයිති වෙන පල්ලිහාම තැන තමයි
මිනිස් ලෝකේ. මොකද සුගතියට අයිති වෙන පල්ලෙහාම තැන. දැන් අපි ඉපදිලා ඉන්නේ මොන ලෝකෙද? මිනිස් ලෝකේ මිනිස්සු අතර තමයි අපි ඉපදිලා ඉන්නේ. ඒතර සුගතියට අයිති 15ම තැන තමයි අපි ඉන්නේ. ඒතකොට අපිට ඉහළින් තව සුගති ලෝක තියෙනවා. ඒ තමයි දිව්‍ය තල තියෙනවා. දැන් මනුස්ස ලෝකේ ඇසුරු කරගෙන ඉන්න පොළොවාසී දෙවිවරු ඉන්නවා. අපි ඇස් දෙකට පේන්නේ. ඒ පොළොවාසී දෙවිවරු පාලනය වෙන්නේ චාතුම් මහරාජික කියන දිව්‍ය ලෝකයේ යටතේ. මොන දිව්‍ය ලෝකයේ යටතේද? චාතුම් මහරාජික කියන දිව්‍ය ලෝකයේ යටතේ. එතකොට මේ චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ ඉන්නවා දිව්‍ය රජවරු 4 දෙනෙක්. කී දෙනෙක්ද? 4 දෙනෙක්. ඒ 4 දෙනා තමයි විරූඪ දේව රජතුමා, විරූපාක්ෂ දේව රජතුමා, වෛශ්‍රවණ දේව රජතුමා, දතරාෂ්ට දේව රජතුමා කියලා රජවරු 4 දෙනෙක් ඉන්නවා. මේ දිව්‍ය රජවරු 4 දෙනා යටතේ දිව්‍ය සෙන්පතිවරු ඉන්නවා. ඒ දිව්‍ය සෙන්පතිවරු යටතේ තමයි මේ පොළව ඇසුරු කරගෙන ඉන්න අමනුෂ්‍ය කොටස් පාලනය වෙන්නේ. මොන කොටස්ද? අමනුස්ස කොටස්. ඒ කියන්නේ අපි ගත්තොත් නාගයින්. දැන් නාගයින් කිව්වහම අපිට අපි දකින්නේ අර පෙනී පුප්පගෙන ඉන්න නයි ටිකනේ. නමුත් එහෙම නෙවෙයි. නාගයෝ වර්ග 4ක් ඉන්නවා. ඒ වර්ග 4 තමයි අණ්ඩජ නාගයෝ ඉන්නවා, සංසේජජ නාගයෝ ඉන්නවා, ජලාභුජ නාගයෝ ඉන්නවා, ඕපපාතික නාගයෝ ඉන්නවා. ඉතින් අපි දැකලා තියෙන්නේ අණ්ඩජ නාගයින් විතරයි. ඒ කියන්නේ විතරෙන් උපදින අය. නමුත් ඕපපාතිකව උපදින නාගයෝ ඉන්නවා. ඉතින් ඕපපාතික නාගයන්ගේ ලෝකේ විස්තරي හරි පුදුම එකක්. ඉතින් මේවා විද්‍යාවට ගෝචර වෙච්ච දේවල්ද? විද්‍යාවට ගෝචර වෙච්ච දේවල් නෙවෙයි දරුවනේ. විද්‍යාඥයන්ට කවදාවත් මේ විස්තර හොයාගන්න ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද ඒ ඇගේ ක්‍රමේ මත. එතකොට ඒ නාගයින්, කුම්භාණ්ඩයින් ආදි වශයෙන් ඉන්න එක එක අමනුෂ්‍ය කොටස් යක්ෂයින් පාලනය වෙන්නේ අර පොළව ඇසුරු කරගෙන තියෙන දිව්‍ය ලෝකේ දිව්‍ය රජවරු 4 දෙනා යටතේ. ඊට උඩින් තව දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකෙට කියන්නේ තවුතිසා දිව්‍ය ලෝකය. මොන දිව්‍ය ලෝකයේද? තවුතිසා දිව්‍ය ලෝකේ පාලනය කරන්නේ සක්‍ර දේව රජතුමා. මොකද ඒ දේව රජතුමාට කියන නම සක්‍ර දේවේන්ද්‍රයා කියනවා. ඒක තනතුරක්. ඒ සක්‍ර දේවේන්ද්‍ර තනතුරට පත්වෙන දිවිරාජයා තමයි තවුතිසාව පාලනය කරන්නේ. එයා පාලනය කරන්නේ ඇත්තටම තවුතිසාව විතරක් නෙවෙයි. අර ඊට පහලින් තියෙන ලෝකය, ඒ කියන්නේ චාතුම් මහරාජික කියන ලෝකේ මං කියවනේ දෙව් රජවරු 4 දෙනෙක් ඉන්නවා කියලා. ඒ දෙව් රජවරු 4 දෙනා තවුතිසාව යටතේ තමයි පාලනය වෙන්නේ. ඒ කියන්නේ ඒ දෙව් රජවරු 4 දෙනා වාර්තා කරන්න ඕනේ කොහෙටද? සක්‍ර දේවේන්ද්‍රයාට. දැන් තවුතිසාවේ තියෙනවා වෙනම දිව්‍ය සභාවක්. ඒ දිව්‍ය සභාවට කියන්නේ සුධර්මා දිව්‍ය සභාව කියලා. ඒ සුධර්මා දිව්‍ය සභාවට තමයි තවුතිසාවේ දෙවරු එකතු වෙන්නේ. ඒ එකතු වෙන දවසට අර විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍ය වෙන දතරට්ට කියන සතරවරන් දෙව් රජවරු ඒකට වාර්තා කරන්න ඕනේ. දැන් කොහොමද පහළ ලෝකවල තත්වය කියලා. ඒකට හැබැයි අර ඒ දෙවිවරු දරුවනේ මේ ඕනේ ඕනේ හැටියට මිනිස් ලෝකෙත් එක්ක යාලට සම්බන්ධ වෙන්න බෑ. ඒ අයටත් තියෙනවා නීති. ඒකට ඒ අයට යම් යම් හේතු මත පමණයි මනුස්ස ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ. හැබැයි දරුවනේ දෙවිවරු නම් මනුස්ස ලෝකෙ ගණන් ගන්නෙවත් නැහැ. මනුස්ස ලෝකෙ දිහා හැරිලා බලන්නෙත් නැති තරම්. මනුස්ස ලෝකේ දෙවි ඒ පහළ දිව්‍ය ලෝකය අතර තියෙන සම්බන්ධය අපේ බුදුරජාණන් වහන්සේ උපදින කාලේ තදට තිබුණා. නමුත් මේ වෙද්දි මිනිසුන් ගුණයෙන් හීන වීම නිසා ඒ සම්බන්ධතා ගොඩාක් අඩු වෙලා. දැන් දිව්‍ය ලෝකෙත් එක්ක අපේ සම්බන්ධය හැදෙන්නේ අපේ ගුණයත් එක්ක, අභ්‍යන්තරික වඩන ගුණයත් එක්ක. දෙවරු කියන්නේ යම් ගුණයක් එක්ක යම් ගුණධර්මයක් පුරුදු කරලා රැස් කරගත්ත පිනකින් ඒ තැන්වල ඉපදෙච්ච අය. ඒතර ඒ අය සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ මොකක් එක්කද? ගුණයක් එක්කයි. එතකොට එතනින් එහාට තව දිව්‍ය ලෝක තියෙනවා. දැන් තවුතිසා දිව්‍ය ලෝකෙට උඩින් තියෙන්නේ යාම දිව්‍ය ලෝකේ. යාම දිව්‍ය ලෝකේ පාලනය කරන්නේ සුයාම කියන දිව්‍ය පුත්‍රයා, දිවි රත්තුමා. හැබැයි දරුවනේ තවුතිසාවෙන් උඩට නම්
ගොඩක් වෙලාවට මනුස්ස ලෝකෙත් එක්ක සම්බන්ධයක් නැති තරම්. ඒ කියන්නේ මනුස්ස ලෝකෙත් එක්ක විශේෂ හේතුවක් ඇරෙන්න ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් තවුතිසාවේ පවා දෙවිවරු මනුස්ස ලෝකෙ දිහා බලන්නේවත් නැහැ. දැන් ධර්මයේ සඳහන් වෙනවා සතරවරන් දෙව් රජවරුන්ගේ දිව්‍ය සෙන් ප්‍රතිවරු මේ මනුස්ස ලෝකෙ සිසාරා එක්කේ කාලවලදී යනවා කියලා හසෙන් මොකටද මනුස්ස ලෝකේ තත්ත්වය මොකද්ද කියලා බලන්න දැන් ඒ කට්ටිය බලන්නේ දැන් කොච්චර උසර ගොඩනැගිලි හදලාද කොච්චර මේ ඒව නෙවෙයි මොකද්ද බලන්නේ මිනිස්සුන්ගේ ගුණවත්කම් කොහොමද කියලා තමයි බලන්නේ මිනිස්සු ගුණවත්ද මිනිස්සු කරුණාවෙන් මෛත්‍රියෙන් දෙන්නේ මිනිස්සු පින්දහම් කරනවද මව්පියන්ට සලකනවද දෙමව්පියන්ට සලකනවද වැඩිහිටියන්ට ගරු කරනවද මිනිස්සුන්ගේ ගුණවත්කම් කොහොමද කියලා තමයි බලන්නේ බලලා ඒ දිව්‍ය සෙන්පතිවරු වාර්තාවක් ඉදිරිපත් කරනවා අර දෙව් රජවරු හතර දෙනාට ඊට පස්සේ දෙව් රජවරු හතර දෙනා තමන්ම ඒක පරීක්ෂා කරලා බලලා ඒ අන්තිම රිපෝට් එක අරගෙන යනවා කොහෙටද තවුතිසා දිව්‍ය ලෝකෙට තවුතිසා දිව්‍ය ලෝකයේ අර දෙවිවරුන්ගේ රැස්වීමේදී ඒක ඉදිරිපත් කරනවා දැන් මනුස්ස ලෝකේ තත්ත්වය මේකයි කියලා. මනුස්ස ලෝකේ තත්ත්වය මේකයි කියලා ඉදිරිපත් වෙද්දී අපි හිතමු මිනිස්සු ಗುಣධර්ම වලින් පිරිහි යන කාලද වැඩි ಗುಣධර්ම වලින් වැඩෙන කාලද? පිරිහින කාල වැඩි. එතකොට මිනිස්සු ಗುಣධර්ම වලින් පිරිහින කාලයක් නම් ඒක කියනවා දෙවිවරු ශෝක කරනවා කියලා. අනේ මනුස්ස ලෝකේ මිනිස්සු පිරිහිලා මනුස්ස ලෝකෙ මිනිස්සු පිරිහිලා දිව්‍ය ලෝකවලට එන පිරිස අඩු වෙනවා අසුර ලෝකයට යන පිරිස වැඩි වෙනවා කියලා දෙවිවරු ශෝක කරනවලු. නමුත් මිනිස්සු ගොඩාක් හොඳට ಗುಣධර්ම රකින්නවා ගුණෙන් වැඩෙනවා කියලා දැනගත්තට පස්සේ දෙවිවරු ප්‍රීති ගෝසා නගනවලු භවත්නි දිව්‍ය ලෝකෙ පිරෙනවා අසුර ලෝකෙ පිරිහෙනවා කියලා. එතකොට බලන්න ඊ පල්ලෙහාම දිව්‍ය ලෝක දෙක ගැන මම මේ කිව්වේ පල්ලෙහාම දිව්‍ය ලෝක දෙකත් එක්ක තමයි මනුස්ස ලෝකෙට ගොඩක් ගනුදෙනු තියෙනවා නම් තියෙන්නේ. ඒකෙත් දැන් නම් අර ඒ පහළම දිව්‍ය ලෝක දෙකේ ඉහළ දෙවිවරුත් එක්ක තියෙන ගනුදෙනු සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා දැන් ඔය පල්ලෙහා බූමාට දෙවියෙක් දෙන්නෙක් එක්ක තමයි ගොඩක් වෙලාවට සම්බන්ධ තියෙන්නේ. දැන් ගොඩාක් මිනිස්සු දෙවිවරුත් එක්ක සම්බන්ධ වෙනවා කියලා පස්සෙන් යන්නේ කාගේ පස්සෙන්ද? අමනුෂ්‍යයන්ගේ පස්සෙන් තමයි බොහෝ කොට යන්නේ. එතකොට නමුත් අර ඇත්ත දෙවිවරු පැත්තවත් බලන්නේ. එතකොට මං කිව්වේ දැන් තවතිසා දිව්‍ය ලෝකෙට උඩින් තියෙන්නේ මොන දිව්‍ය ලෝකෙද? යාම දිව්‍ය ලෝකෙ. යාම දිව්‍ය ලෝකෙට උඩින් තියෙන්නේ තුසිත දිව්‍ය ලෝකෙ. තුසිත දිව්‍ය ලෝකෙ පාලනය කරන්නේ සන්තුසිත කියන දිව්‍ය රාජයා. තුසිත දිව්‍ය ලෝකෙට උඩින් තියෙන්නේ නිම්මාන රතේ දිව්‍ය ලෝකේ. නිම්මාන රතේ දිව්‍ය ලෝකෙට උඩින් තියෙන්නේ පරිනිම්මිත වසවත් දිව්‍ය ලෝකේ. ඔය විදිහට කියපු දිව්‍ය ලෝක හයම පංචකාමයේ මත පදනම් වෙච්ච දිව්‍ය ලෝක කියන්නේ අපේ ලෝකේ වගේ. දැන් අපි ඇස් වලින් රූප බල සතුට වෙනවනේ, කන් වලින් ශබ්ද හල සතුට වෙනවනේ, නහයෙන් ගඳ සුවඳ විඳලා සතුට වෙනවා, දිවෙන් රස විඳලා සතුට වෙනවා, කයින් පහස ලබල සතුට වෙනවා. ඔය විදිහට පංචකාමයේ මත පදනම් වෙලා තමයි ඔය දිව්‍ය ලෝක හයම තියෙන්නේ. ඒවට කියනවා කාමාවචර දිව්‍ය ලෝක හය කියලා. ඊට උඩින් තියෙන්නේ පින්වත් දරුවනේ බ්‍රහ්ම ලෝක. බ්‍රහ්ම ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩීමෙන්. ධ්‍යාන වඩනවා කියන්නේ මොකක්ද? භාවනා කිරීමෙන්. දැන් අපි භාවනා කරද්දී කාමයෙන් වෙන් වෙච්ච හිතක් පවත්වනවා. කියන්නේ රූප බල්ලා සතුට වෙන එක, ශබ්ද අහලා සතුට වෙන එක, ගඳ සුවඳ විඳලා සතුට වෙන එක, රස විඳලා සතුට වෙන එක, කයින් පහස ලැබලා සතුට වෙන එක වෙනුවට අපි භාවනාව තුළ ඉහළ චිත්ත සමාධියක් උපදවාගෙන සතුට වෙන්න පුරුදු වෙනවා. එතකොට ඒ විදිහට ධ්‍යාන වඩන උදවිය මරණයන් මැත්තේ උපදින්නේ කොහේද? බ්‍රහ්ම ලෝකවල. බ්‍රහ්ම ලෝකවල ආයුෂ දිව්‍ය ලෝකවල ආයුෂට වඩා ගොඩාක් වැඩි. මනුස්ස ලෝකෙට වඩා කොහොමත් දිව්‍ය ලෝකවල ආයුෂ වැඩි. දැන් මම මේ ඔබට සරලව කෙටියෙන් කිව්වේ මේ ලෝක පද්ධතියක්, එක ලෝක ධාතුවක ලෝක පිහිටලා තියෙන ආකාරය ගැන. එතකොට දැන් මෙහිම දැන් මේ විස්තර දැන් මම මේ කෙටියෙන් කියපු දේ ධර්මයේ තුල
මේ අනිකුත් ලෝක තියෙන්නේ කොහොමද? නිරය කියන්නේ මොන වගේ ලෝකයක්ද? ප්‍රේත ලෝක කියන්නේ මොන වගේ ලෝකයක්ද? තිරිසන් ලෝක කියන්නේ මොන වගේ ලෝකයක්ද? අසුර ලෝක කියන්නේ මොන වගේ එකක්ද? මේ හැම එකක්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ හරි ලස්සනට පැහැදිලිව විස්තර වෙලා තියෙනවා. ඔබ ඉතිපිසෝ ගාතාව දන්නවද? ඉතිපිසෝ ගාතාව දන්න අයත් උස්සන්න බලන්න. ඉතිපිසෝ භගවාරහ දන්නවනේ. තේරුම දන්න අයත් උස්සන්න. දැන් ඉතිපිසෝ ගාතාව කියන්නේ කාට වඳින ගාතාවද? බුදුරජාණන් වහන්සේට වඳින ගාතාව. තේරුම දන්න අයත් උස්සන්න. අන්න තේරුම දන්න අය හරි අඩුයිනේ. දැන් ශාස්ත්‍රෝන් වහන්සේට වඳින ගාතාවේ තේරුමවත් අපි දන්නේ අඩුයි. එතකොට දරුවනේ, ඒකි ඔබ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ. අන්න විජ්ජාචරණ සම්පන්න කියනවනේ. දැන් අරහං කියන්නේ ඉතිපිසෝ භගවා අරහං, මෙසේ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක. අරහං වෙනවා කියන්නේ රාගය, ද්වේෂය, මෝහය දුරු කරලා හිත කෙලෙසෙන. අපි අර කිලුටු දේවල් ගැන කතා කළේ, හිත කිලුටු කරන දේවල් වලින් සම්පූර්ණයෙන්ම හිත නිදහස් කරගන්නවා කියන එකට තමයි අරහං කියලා කියන්නේ. ආයේ කවදාවත් හිත කිලුටු වෙන්නේ නැති මට්ටමට. ඒතර අපි කියනවා හිතේ කෙලෙසෙන දේවල් ඉතිරි නැතුව නැති කරාට පස්සේ අපි කියනවා රහතන් වහන්සේ නමක් කියලා, අරහං කියනවා. සම්මා සම්බුද්ධෝ, සම්මා සම්බුද්ධ කියන්නේ, සම්මා සම්බුද්ධ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ කියන්නේ මේ ජීවිතේ නම් වූ ලෝකේ යථාර්ථය අංග සම්පූර්ණ විදිහට අඩුවක් නැතුව කාගෙන්වත් අහන් නැතුව ගුරු උපදේශ නැතිව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරපු නිසා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඊට පස්සේ විජ්ජාචරණ සම්පන්න. මෙතන විද්‍යා කියන වචනයක් එනවා, චරණ කියන වචනයක් එනවා. විද්‍යා කියන වචනේ තේරුම මොකද්ද මෙතන? මෙතන විද්‍යාව කියන්නේ සයන්ස්ද? දැන් ඇත්තටම අර සයන්ස් කියන වචනෙට, ඉංග්‍රීසි වචනෙට ඔය 50 ගණන් වල ඒ බටහිර විෂයන් සිංහලෙන් උගන්වන්න පටන් ගත්තට පස්සේ දීපු සිංහල වචනේ තමයි විද්‍යාව කියන එක. නමුත් ඒ වචනේ ගැලපෙන්නේ නැහැ දරුවනේ. විද්‍යාව කියන්නේ අවබෝධය. ඉතින් මෙතන කියන අවබෝධය අර සාමාන්‍ය මේ බටහිර විද්‍යාව තුළ තියෙන අවබෝධය නෙවෙයි. මේ අවබෝධය සාමාන්‍ය ඉන්ද්‍රිය ගෝචර සීමා ඉක්මවා ගිය අවබෝධයක් මේක මෙතන කියන්නේ. ඒ කියන්නේ අපේ හිතේ අපි පාවිච්චි කරන්නේ 5% වගේ පුංචි ප්‍රමාණයක්. අපේ හිතේ අපිට හිතාගන්න බැරි තරම් හැකියාවන් තියෙනවා අවදි කරගන්න පුළුවන්. නමුත් ඒ අවදි කරගත හැකි හැකියාවන් සාමාන්‍ය මිනිස්සු අවදි කරගන්නේ නැහැ. බුදු කෙනෙක් තමයි මේ මානසික හැකියාවන් ඉහළටම දියුණු කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට තමයි විද්‍යාව කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විග්‍රහ කරන්නේ කොහොමද? ඒක විග්‍රහ කරනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. උන්වහන්සේට පිහිටනවා පෙර ගත කළ ජීවිත දැකීමේ නුවණ. අතීතයේ ගත කළ ජීවිත දැකීමේ නුවණ. ඒකට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊට පස්සේ තියෙනවා චුතූපපාත ඥානය. චුතූපපාත ඥානය කියන්නේ කර්මානුරූපෝ සත්වයන් උපදින චුත වෙන හැටි දැකීමේ නුවණ. දැන් කවුරු හරි කෙනෙක් මැරුණාම අපිට එයාගේ විඥානේ මෙතනින් චුත වෙලා තවත් තැනක ඉපදින හැටි පේනවද? අපිට එම් පේන්නේ නෑනේ. නමුත් බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් කර්මානුරූපෝ එයා මෙතනින් චුත වෙලා කොයි ලෝකෙද ඉපදුනේ කියලා. ඊට පස්සේ ඊළඟ ඥානෙට කියන්නේ ආසවක්ඛය ඥානය කියලා. මොකද්ද ආසවක්ඛය ඥානය? ආසවක්ඛය ඥානය කියන්නේ සියලු ආශ්‍රව, ආශ්‍රව කියන්නේ හිතේ අභ්‍යන්තරේ පැසෝ පැසෝ තියෙන කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කළා කියලා ඇති වෙන ඥානය. ඒතර අභ්‍යන්තරේවත් කෙලෙස් නැහැ. මුල් පිටින්ම කෙලෙස් දුරු කරලා උන්වහන්සේ සම්පූර්ණයෙන් පිරිසිදු කෙනෙක්. ඊට පස්සේ තව ඥාන තියෙනවා පරචිත්ත විජානන ඥානය. ඒ කියන්නේ අනිත් අයගේ සිත් දැකීමේ නුවණ. තමන්ගේ හිතින් අනිත් කෙනාගේ හිත දකින්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඉරිදි ප්‍රාතිහාරි ඥානය. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් ස්වභාවයේ ඉක්මවා ගිය අද්භූත ප්‍රාතිහාර කිරීමේ හැකියාව උන්වහන්සේට පිහිටලා තිබ්බේ. ඒ ඔක්කොම හිත දියුණු කිරීමෙන් උපදවා ගන්නා දේවල්. දිවස් නුවණ පිහිටලා තිබ්බා.
මේ සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා ගිය දේ දකින්න පුළුවන්. අපේ ශ්‍රව්‍ය මේ දෘශ්‍ය පරාසයෙන් එහා දේවල් දකින්න පුළුවන් උන්වහන්සේට. අපේ ශ්‍රව්‍ය පරාසයෙන් එහා ගිය දේවල් අහන්න පුළුවන්. ඒකට කියනවා දිබ්බ ශ්‍රවණ ඥානය කියලා. ඒත් ඔය වගේ ඥානයන් පිහිටලා තිබ්බ එකට කියනවා විද්‍යා කියලා. එතකොට චරණ කියන්නේ අවබෝධය. ඒ විද්‍යාවට අනුවම උන්වහන්සේගේ අවබෝධයට අනුවම හැසිරීම තිබ්බ නිසා තමයි විද්‍යාචරණ සම්පන්නයි කියන්නේ. ඊට පස්සේ සුගතෝ, ඒ සුන්දර නිවන් මගේ ගමන් කරලා පරම සුන්දර නිවනට පත්වෙච්ච නිසා සුගතයි කියනවා. ඊට පස්සේ ලෝකවිදු. ලෝකවිදු කියන්නේ ඇයි? ලෝකවිදු කියන්නේ අන්න අපිට ඕන වෙච්ච තැන සියලු ලෝක අවබෝධ කළා කියන අර්ථයෙන් තමයි ලෝකවිදු කියන්නේ. එතකොට ඒ කිසිම ලෝකයක් ගැන උන්වහන්සේට රහස් නැහැ. උන්වහන්සේ මේ සියලු ලෝක පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා සියලු ලෝකයෙන් සදහටම නිදහස් වුණා. ඒ නිසා තමයි උන්වහන්සේට ලෝකවිදු කියන්නේ. ඉතින් ඒ ඥාන දර්ශන මත පිහිටලා ඒ බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝකවල යථාර්ථයේ තේරුම් අරගෙන අපිට දේශනා කළානේ. එතකොට අපි ඒ දේශනාව අහලා තමයි අපිට නොපෙනෙන ලෝක ගැන විස්තර දැනගන්නේ. එතකොට ඔබට එකපාරටම හිතේවි දැන් ඔබ විද්‍යාත්මක විෂයන් ඉගෙන ගන්නේ. ඒතර ඔබට එකපාරට හිතේවි මං කොහොමද ඔය පිළිගන්නේ මං දකින්න නැතුව? එහෙම හිතච්චයි නැද්ද? දැන් ඔබට සමහර නිරේ ගැන කියද්දි, නිරේ තියෙන දුක් ගැන කියද්දි කෝ එක්ක විද්‍යාත්මකව තහවුරු වෙන්න ඕනේ. මන් දකින්න ඕනේ මේක. මං දකින්න නැතුව කොහොමද මන් දකින්නකම් මන් පිළිගන්නේ ඕක කියලා හිතන අය නැද්ද? හිතන අය ඉන්නව නේද? එතකොට ඒක කොහොමද අපි ඒක ගලපගන්නේ? ඒ මෙහිමයි දරුවනේ. ඉතින් අපි දැනුම ගන්න ක්‍රම තියෙනවා. අපේ ජීවිතේට දැනුම එකතු කරගන්න ක්‍රම තියෙනවා. අපි දැනුම එකතු කරගන්න ක්‍රම අතර තියෙන එක දැනුම එකතු කරගන්න ක්‍රමයක් තමයි ශ්‍රද්ධා කියලා කියන්නේ. මොකද ඒකට කියන්නේ ශ්‍රද්ධා. ශ්‍රද්ධා කියන්නේ එක දැනුම එකතු කරගන්න ක්‍රමයක්. ඊළඟ දැනුම එකතු කරගන්න ක්‍රමයට කියන්නේ රුචි. ඊළඟ ක්‍රමයට කියන්නේ අනුස්සව. ඊළඟ ක්‍රමයට කියන්නේ ආකාර පරිවිතක්ක. ඊළඟ ක්‍රමයට කියන්නේ දිට්ටි නිජ්ජානක්කන්ති. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ක්‍රම පහෙන් තමයි මිනිස්සෙක් දැනුම ගන්නේ. ශ්‍රද්ධා කියන වචන තේරුම මොකද්ද? විශ්වාසය. යම් කෙනෙක් ගැන, යම් ක්‍රමයක් ගැන විශ්වාසයක් මත පදනම් වෙලා අපි දැනුම ගන්නවා. ඒකට කියනවා ශ්‍රද්ධා කියලා. ඊට පස්සේ අපි රුචි කියන්නේ අපේ කැමැත්ත මත. දැන් බලන්න ඔබ සාමාන්‍ය පෙළ විභාගෙ ලිව්වට පස්සේ ඔබට විෂය පත කීපයක් තියෙනවා තෝරගන්න. ඒතර ඔබට එක්ක කලා විෂයන් ඉගෙන ගන්න පුළුවන්. එක්ක ඔබට වාණිජ විෂය ධාරාව පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණ වේදේ ඔස්සේ පුළුවන්. ජීව විද්‍යාව පැත්තෙන් යන්න පුළුවන්. ගණිතය පැත්තෙන් යන්න පුළුවන්. එතකොට ඔය ඔහොම ඔබට කී විෂය පත කීපයක් තියදී තෝරගන්න ඔබ තෝරගත්තේ ජීව විද්‍යාව පැත්තනේ. ඉතින් ඔබ ඒක තෝරගන්න හේතු වුණේ මොකක්ද? රුචිය. මොකද්ද රුචිය? කැමැත්ත. දැන් අපි කැමැත්ත මත තමයි තෝරගන්නේ. සමහර අය නම් බලෙන් අම්මලා කියලාත් ඇති. අම්මලා දැන් සමහරට කලාවට දක්ෂ දරුවෙක් බලෙන් මේකට දැම්මත් දන්නේ නැහැ. නමුත් කොහොම හරි අපි සමහර දේවල් තියෙනවා අපේ කැමැත්ත මත තමයි අපි ඒක ඉගෙන ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒකට කියන රුචිය කියලා. ඒ රුචිය මතත් අපි ලබා ගන්න දැනුම් වෙනස් වෙනවා. ඊළඟට කියන්නේ අනුස්සව. මොකද ඊළඟ එක? මේ අනුස්සව කියන දැනුම ලබා ගන්න ක්‍රමේ බහුලව භාවිතා වෙන එක. ඒ කියන්නේ අනුශ්‍රවණය. ශ්‍රවණයෙන් ගන්න දැනුම. දැන් ඔබ දේශනයක් ශ්‍රවණය කරද්දී අනුස්සව කියන ක්‍රමය ඔස්සේ තමයි ඔබ දැනුම ගන්නෙ. ඔබේ ගුරුවරයා ඔබට කියා දෙන දේ ශ්‍රවණයෙන් ඔබ දැනුමක් බවට පත් කරගන්නවා. ඒකට කියනවා අනුශ්‍රවය, අනුස්සව කියලා. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි ආකාර පරිවිතක්ක. ඒ කියන්නේ මේක මෙහෙමනම් අරක කොහොමද, මේක මෙහෙමනම් අරක මෙහිමයි කියලා ලොජික්ස් වලට අනුව අපි අර න්‍යායාත්මකව කල්පනා කරමින් දැනුම ගොඩනගනවා. කල්පනා කරමින් දැනුම ගොඩනගනවා. දැන් වාද ගොඩනගනවා. ඒකට කියන්නේ මොකක්ද? ආකාර පරිවිතක්ක කියන ක්‍රමේ. එතකොට මේ ඊළඟ එක තමයි දිට්ටි නිජ්ජානක්කන්ති.
එතකොට අර ආකාර පරිවිතක්කයේ තුල ගොඩනගපු දැනුම පරිශන මගින් වේවා යම් යම් ප්‍රායෝගික අත්දැකීම් මගින් වේවා තමන් අත්දැකලා ඒ ඔස්සේ ඒ ගැන නිෂ්ඨාවකට යනවා යම් දෘෂ්ටියකට එනවා මේක මෙහෙමයි කියලා දැන් විද්‍යාත්ම ක්‍රමයේ තුල අර වාද ගොඩනගලා ඒ ගොඩනගෙන වාද පස්සේ පරීක්ෂණ තුලින් සනාථ කරගෙන ඒක නියමයක් බවට පත් කරගන්නේ අන්න ඒ කැලල තමයි ඔතන අපි ඒකට ගැලපුවා තියෙන්නේ එතකොට යම් දෘෂ්ටියකට එනවා දිට්ටි නිජ්ජානකාන්ත නිශ්චිත දෘෂ්ටියකට එනවා කියන එක ඒත් ඔය ඔස්සේ අපි සාමාන්‍යයෙන් දැනුම ගොඩනගනවා ඒත් ඕකෙදී එකපාරට කෙනෙකුට හිතෙන්න පුළුවන් පළවෙනි එක මොකද්ද ශ්‍රද්ධා ඒක අපි ගන්නෙ කොහොමද විශ්වාසයෙන් මේක මම නම් ඕකට කැමති නෑ මම නම් ඔය ශ්‍රද්ධා කියන එක ඕක ඕ මම මේ විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් ඒ නිසා මම නම් ශ්‍රද්ධාවෙන් ගන්නෙ නෑ මම කැමති නෑ ඒකට මම විසුදෙක් නිකන් විශ්වාසයෙන් ගන්න කැමති නෑ මම ඊට වඩා ඇඩ්වාන්ස් කියලා ඔබට හිතෙන්න පුළුවන් මොකද ගොඩක් විද්‍යාව ඉගෙන ගන්න අයට ඔහොම එකක් හිටිනවා එතකොට මේ හැබැයි දරුවනේ ඔබ දන්නේ නැති වුණාට ඔබ ඉගෙන ගන්න බොහෝ දේ ඔබ ඉගෙනගෙන තියෙන ශ්‍රද්ධාවෙන් ඊකු ඒ මං එහෙම කියන්නේ මොන මං එක තේරෙන්න කියන්නම්කෝ දැන් පරිප්පු වල මොකද්ද තියෙන පෝෂ්‍ය පදාර්ථ කියලා හෙව්වොත් ඔබ දෙන උත්තරේ මොකද්ද මොනවද තියෙන්නේ ප්‍රෝටීන් ප්‍රෝටීන් කියලා කියනවා ඔය ප්‍රෝටීන් පරිප්පු වල තියෙනවා දැකලා තියෙනවද ඒ ගැන පරීක්ෂණ මෙහෙවලා තියෙනවද ඒක තහවුරු කරගන්න ගිහිල්ලා තියෙනවද ඊ මොනවත් නැහැ ඔබ පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියලා ඉගෙන ගත්තී මේ වෛද්‍ය පීඩට ආවට පස්සේද නැහැ ඔබ ඉස්සරවම පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියලා ඉගෙන ගන්න පටන් ගත්තේ කොයි කාලෙද ඈ පුංචි කාලේ නේද මට මතකෙරෙට ශිෂ්‍යත් විභාගෙට අහනවා ඔය වගේ ප්‍රශ්න එකෝ 6-7 වසර විද්‍යාවට කියමු අපි ආහාර හා පෝෂණය කියලා තියෙන පාඩමට කියලා හිතමු. ඔබ ඉස්සරෝ මහද්දී පරිප්පු වල ප්‍රෝටීන් තියනවා කියලා ඔබට හිතුණාද පරිප්පු වල වෙන මොනවද දන්නේ තියෙන්නේ කියලා. ප්‍රෝටීන් නෙවෙයිද දන්නෙත් නෑ තියෙන්නේ කියලා ඔබට හිතුණාද? ඔබට එහෙම හිතුන්නේ නෑ. ඔබට හිතුණාද මම මේක තහවුරු කරගන්න ඕන කියලා? මම පරීක්ෂණ මෙහෙවන්න ඕන කියලා හිතුවද ඒකට? නෑ. ඔබට කිව්වේ මොකද්ද ගෙඩි පිටින් ගත්තා. ඒතර ඔබ පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියන දැනුම සැකකලේ නැහැ. නමුත් ඔබ ඒ පිළිබඳව පරීක්ෂණ මෙහෙවලත් නැහැ. එතකොට ඒතර ඔබට ඒ දැනුම ඔබ ගත්තේ මොකක් මත පදනම් වෙලාද? ශ්‍රද්ධාව මත පදනම් වෙලා. කවුරු පිළිබඳ ශ්‍රද්ධාවද? විද්‍යාඥයන් සහ විද්‍යාත්මක ක්‍රමය මත තියෙන විශ්වාසය මත පදනම් වෙලා තමයි ඔබ ඒක ගත්තේ. ඔබ එතකොට කියාවි හරි. මම ඒක ගැන හෙව්වේ නෑ තමයි. නමුත් මං වෙනුවෙන් ඒක කරපු පිරිසක් ඉන්නවා. කවුද? ඒ ගැන විශේෂඥයෝ ඉන්නවා. ඒ විශේෂඥයෝ යම් විද්‍යාත්මක ක්‍රමවේදයකට ඒක කරලා තියෙනවා. එතකොට ඒ නිසා මට ඊගෙන සැක නෑ. මං එයාලා කියන දේ පිළිගන්නවා. මොකද නිශ්චිත ක්‍රමවේදයක් තුල ඒ කටයුතු කරලා තියෙන නිසා කියලා ඔබ කියාවි. හැබැයි දැන් ඔබ ඉගෙන ගන්න විෂයන් වල දැන් ඔබ සමහර විට ඔබේ ආහාර වේල සැලසුම් කරේ නැද්ද ඔබ ඉගෙන ගත්ත පෝෂණ පාඩමට අනුව සැලසුම් කළානේ දැන් සමහර විට අපි ඒ අනුව අපේ ආහාරයේ දැන් ප්‍රෝටීන් තියෙන ඒවා තියෙන්න ඕනේ දවසකට මෙච්චරක් කියලා අපි සමහරට ඒක කරනවා ඉතින් අපි ඒක කළේ අපි ඒක තහවුරු කරගෙන නෙවෙයිනේ තවත් පිරිසක් ගැන ශ්‍රද්ධාවෙන් එතකොට දැන් සාමාන්‍යයෙන් බටහිර විද්‍යාවේ ස්වභාවය මොකක්ද? බටහිර විද්‍යාව ස්ථිර එකක්ද? දියුණු වෙන එකක්ද? දියුණු වෙන එකක් නේද? දැන් ඔබට මතක ඇති දැන් ඒක දියුණු වෙන එකක්. බටහිර විද්‍යාව කියන්නේ දියුණු වෙන එකක්. ඒකට දැන් ඔබට මතකද අර ශාකවල ආහාර සංමිය වෙන හැටි ප්ලොයම් පරිසංක්‍රමණ යාන්ත්‍රණය කියලා එකක් තියෙනවා. ඒක දැන් මුලදී තිබ්බ ඒ සම්බන්ධයෙන් තිබ්බ න්‍යායද දැන් තියෙන්නේ නේනේ. ඒතර කලින් තිබ්බ එක ඒ කාලේ මිනිස්සු විශ්වාස කරාද නැද්ද මෙහිමයි ශාක ඇතුළේ ආහාර පරිසංක්‍රමණය වෙන්නේ කියලා. අපි පිළිගත්තනේ ඒ කාලේ මිනිස්සු. නමුත් ඒ ගැන සැකාවිත් නැහැ මේ මිනිස්සුන්ට. නමුත්
ඊට පස්සේ පස්සේ කාලෙක කියනවා නෑ දැන් මෙන්න මෙහිම යාන්ත්‍රණයක් තියෙන්නේ මෙහිමයි යන්නේ කියලා. ඒකට දැන් පිළිගන්නේ ඒක. දැන් තව ටික කාලෙකදී තව විද්‍යාඥයෙක් තව එකක් හොයාගත්තොත් සමහරට අරක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙලා එක්ක ඒකෙම දිගුවක් විදිහට අපි අලුත් එක පිළිගන්නවා. ඒකට බලන්න බටහිර විද්‍යාව කියලා කියන්නේ දරුවනි අප්ඩේට් වෙන විෂයක්. ඒ කියන්නේ යාවත් කාලීන වෙන විෂයක්. සාමාන්‍යයෙන් යාවත් කාලීන වෙනවා කියන එක පරිපූර්ණ දැනුමක ලක්ෂණයක්ද අසම්පූර්ණ දැනුමක ලක්ෂණයක්ද? අසම්පූර්ණ දැනුමක ලක්ෂණයක්. පරිපූර්ණ දැනුමක් කවදාවත් යාවත් කාලීන වෙන්න විදිහක් නැහැ. ඇයි ඒ? ඒක පරිපූර්ණයි. ඒතර ඔබ ඉස්සරම තේරුම් ගන්න ඕන දේ තමයි ඔබ ඉගෙන ගන්නේ අසම්පූර්ණ විෂයක්. දැන් ඔබට මතකද පුංචි කාලේ අපි ඉගෙන ගත්ත ඩෝල්ටන්ගේ පරමාණුක වාදය? ඩෝල්ටන්ගේ පරමාණුක වාදය සම්බන්ධයෙන් තියෙන න්‍යායන් සම්පූර්ණයෙන්ම ඇත්තයි කියලා හිතපු යුගයක් තිබ්බේ නැද්ද අපිට? තිබ්බනේ. ඊට පස්සේ මේ වෙද්දී අපි දන්නවා ඒ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය සම්පූර්ණයෙන් බිඳහෙලිලා. එතකොට දැන් ඒ සම්බන්ධයෙන් වෙන වෙන දේවල් අපි ඉගෙන ගන්නවා. ඒත් දැන් ඉගෙන ගන්නදී තව කාලයක් යද්දී මොකද වෙන්නේ? තව වෙනස් වෙනවා. දැන් අපිට මතකනේ දැන් මේ ගුරුත්වාකර්ෂණ න්‍යාය ගැන අපි ඒ කාලේ ගුරුත්වාකර්ෂණ න්‍යාය දැන් අවුරුදු 100 ගානකට කලින් ඒකෙද්දී ඒ කාලේ බොහෝ දේවල් විස්තර කරන්න ගුරුත්වාකර්ෂණ න්‍යාය භාවිත කළා. නමුත් දැන් ඔය විශාල ස්කන්ධ දෙකක් අතර තියෙන මේ හැසිරීම ගැන කතා කරද්දී අපිට ගුරුත්වාකර්ෂණ න්‍යායෙන් ඒක සමහරව පැහැදිලි කරන්න බෑ. එතකොට අවකාශ කාලවක්‍රතාවය ගැන අපිට කතා කරන්න වෙනවා. එතකොට බලන්න දැන් විද්‍යාව කියන්නේ යාවත් කාලීන වෙන එකක්. දැන් තව ටිකක් කල්ලේදී තව තව අලුත් න්‍යායන් එනවා. එතකොට පරණේව ඒකෙන් ප්‍රතික්ෂේප වෙනවා. එතකොට එහෙම වෙන දැනුමක් පවා අපි අවිශ්වාස කළේ නැහැ. එහෙම දැනුමක් පවා අපි අවිශ්වාස කළේ නැහැ. එහෙම දැනුමක් අපි ගිඩිපිටින් ගත්තා. එතකොට දරුවනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ එහෙම අසම්පූර්ණ එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරිපූර්ණ ධර්මයක්. උන්වහන්සේ අවුරුදු 35ේදී පරිපූර්ණත්වයට පත් වුණේ. සම්බුදු බව කියන්නේ පරිපූර්ණත්වය. උන්වහන්සේ අවුරුදු 35ේදී වදාළ දේ තව අවුරුදු ඔන්න අපි හිතමු 40ේදී කිව්වේ නෑ. දැන් 35ේදීම දේශනා කරන්නත් පටන් ගත්තානේ. පළවෙනි සූත්‍ර දේශනාව කළේ පළවෙනි ධම්මදේශම බරණ සිසිපත නිමිගදායිදී පටන් ගත දවසේ ඉඳලා ගමින් ගමට වැඩලා ධර්මයේ දේශනා කළානේ. උන්වහන්සේ අවුරුදු 40ේදී කිව්වේ නෑ මහණෙනි මම 35ේදී කියපගේ විතර පොඩි අප්ඩේට් එකක් තියෙනවා. දැන් ඒක මෙහෙම වෙනස් වෙන්න ඕනේ කියලා උන්වහන්සේ කිව්වේ නෑ. උන්වහන්සේ අවුරුදු 50ේදී කිව්වේ නෑ මහණනි මම 35ේදී අවබෝධ කරපු දේ කියන්නේ ඒ කාලේ කිව්ව මේ දේශනාව මෙහෙම වෙනස් වෙන්න ඕනේ කියලා එහෙම නෑ ධර්මයේ. ඊට පස්සේ 35ේදී යමක් දේශනා කළා නම් 40ේදී කියපු දේ ඒකට ගැලපුණා. 50ේදී කියපු දේ ඒකට ගැලපුණා. 60ේදී කියපු දේ ඒකට ගැලපුණා. 70ේදී කියපු දේ ඒකෙදි ගැලපුණා. ඒ විතරක් නෙවෙයි අවුරුදු 80ේ උන්වහන්සේ උපවත්තන නම් සල්ලුයනේ යමා සල්රුක් සෙවණේ වැඩ හිඳිමින් පිරිනිවන් පානා මොහොතේ උන්වහන්සේ වදාලා අන්තිම බුද්ධ වචන තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍ර දීඝනිකායේ. ඒක අර මුලින් කියපු දම්සක් පැවතුම් සූත්‍රයට ගැලපුණා. පුදු උන්වහන්සේ කතා කරේ ලීසි විෂයක් නෙවෙයි. උන්වහන්සේ මේ ලෝකේ පවතින පරම සත්‍ය ඒ අයුරින්ම වදාලා. උන්වහන්සේ වදාළ එක කරුණක්වත් පින්නතුනි මේ වෙද්දී ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනවද? බොරුයි කියලා. කරුණු සහිතව ඔප්පු කරන්න පුළුවන් වෙලා නැහැ කාටවත්. දැන් ඒ ගැන තියෙන දේශනාවක්. ඒකට කියන්නේ ලෝකාවබෝධ සූත්‍රය කියලා. ඊ ලෝකාවබෝධ සූත්‍රයේ සඳහන් වෙන්නේ කොහොමද? යංච භික්කවේ රත්තිං තතහගතු අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජති. මහණනි යම් රාත්‍රීකදී තතහගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කළසේක්ද? යංච රත්තිං යම් රාත්‍රීකදී තතහගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලසේක්ද? අන්තරේ කියන්නේ අතර කාලෙදී යං භාසති ලපති නිද්දිසති යමක්
දේශනා කරන ලදද පිහිටවන ලදද පණවන ලදද සබ්බං තං තතේව හෝති ඒ සියල්ල ඒ අයුරෙන්ම වන්නේ නෝ අඤ්ඤතා අන් අයුරකින් නොවන්නේය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒක සිංහනාදයක්ද නැද්ද? සිංහනාදයක්. ඇයි? මේ ලෝකේ බය නැතුව එහෙම වචනයක් කියපු කෙනෙක් අපි අහලා නැහැ. තමන් යම් දවසකද අවබෝධ කළේ, ඒ කියන්නේ 35 දී අවබෝධ කරපු දවසේ ඉඳලා 80 දී පිරිනිවන් පාන දවස දක්වා යමක් දේශනා කරාද, පැනෙව්වද, පිහිටෙව්වද, ඒ සියල්ල ඒ විදිහමයි කිව්වා, වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ වදාලා මේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ, ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට තථාගත බුද්ධ වචනයක් කරුණු සහිතව බොරොයි කියලා ඔප්පු කරන්න බෑ කියලා ඒ බඳු කෙනෙක් බුදු වෙසින් දකින්නේ නැහැ කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාල අවුරුදු කොච්චර ගිහිල්ලාද? 2560ක් ගිහිල්ලා. මේ වෙනකන් බුදුරජාණන් වහන්සේගේ එක බුද්ධ වචනයක් බොරුයි කියලා ඔප්පු කරන්න පුළුවන් වෙච්ච කෙනෙක් පහළ වෙලා නැහැ දරුවනි. දැන් මට මතකයි එක සිද්ධියක්. ඒ තමයි මේ එංගලන්තේ හිටියා එක ෆාස්ට කෙනෙක්ගේ මල්ලි කෙනෙක්. එයා ගොඩාක් ඒ ආගමට ලැදී. ඉතින් එයාට එයා යටත් විජිත රටවල් වලට ඒ දැන් එංගලන්තෙන් ගොඩාක් රටවල් යටත් කරගෙන හිටියානේ. යටත් විජිත රටවල් වලට ඒ ධර්මය එයාලා අදහන ධර්මය ගෙන යන්න දැඩි කැමැත්තක් දැක්වුවා. ඉතින් මේ මල්ලි මොකද කළේ? මෙයා හොඳට ඉගෙන ගත්ත එක්කෙනෙක්. මෙයා බැලුවා මේ අපේ කියන්නේ මේ ලංකාව යටත් විජිතයක්. එතකොට අපේ රටේ අර අනිත් රටවල් වලට සාපේක්ෂව එයාලගේ ආගම කොච්චර පතුරවන්න හැදුවත් එක එක දැන් ඉතින් පතුරවන ක්‍රම තියෙනනේ. පාසල් වලින් පතුරවනවා, ඒ ඉස්කෝල අධ්‍යාපනයෙන් ආගමට හැරෙනවා, තාන්න මාන්න දීලා ඊට පස්සේ එක තනතුරු දීලා එහෙමනේ අපේ අය හැරෙව්වේ. ඒතර ඒ වයින් කොච්චර උත්සාහ කරත් අපේ රටේ දැන් අප්‍රිකන් රටවල් කෙලින්ම හැරෙවුණා. අප්‍රිකාව යටත් කරගත්ත රටවල් කෙලින්ම ඒ ආගම් වලට ගියා. අපේ රටේ හිතන වේගින් එක වෙන්නේ නැහැ. හිතන වේගින් වෙන්නේ නැහැ. හිතන වේගින් වෙන්නේ නැහැ. ඊට පස්සේ බැලුවහම තේරුණා අපේ මිනිස්සුන්ට දැඩි ශ්‍රද්ධාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන. ඒතර මේක මෙයාට ලොකු ප්‍රශ්නයක් වුණා. මෙයා හිතුවා මෙයා කරුණු සහිතව මේ බුදුදහම ඉගෙනගෙන ඒක ඛණ්ඩණය කරනවා කියලා. කරුණු සහිතව ඛණ්ඩණය කරලා අර බෞද්ධයා තුළ තියෙන විශ්වාසය කඩලා එයා මේ ඒ දහම අපේ රටේ පතුරවන්න ඕන කියලා හිතාගෙන එයා මොකද කළේ? පෙරදිගට ආවා. ඇවිල්ලා එයා ඉස්රෝම කළේ දැන් එයා හිතුවා මේකට ගහන්න නම් මොකද බෞද්ධ උගතුන් හිටියා ගොඩක්. දැන් ස්වාමීන් වහන්සේලා ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා ගොඩාක් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා කියන්නේ පාලි භාෂාව භාෂා ශාස්ත්‍රයෙන් උපරිම ගියා ඒ හිටියේ. එතන මෙයා හිතුවා මේකට ගහන්න මම පාලි ඉගෙන ගන්න ඕනේ. ඇයි? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තියෙන්නේ මොන භාෂාවෙන්ද? පාලි භාෂාවෙන්. මේ කෙනා ඇවිල්ලා පාලි ඉගෙන ගත්තා. පාලි හොඳටම ඉගෙන ගත්තා. ඉගෙනගෙන මෙයා බුද්ධ දේශනා කියවන්න පටන් ගත්තා. දැන් දරුවනේ බුද්ධ දේශනා තියෙනවා 18,000කට ආසන්න ප්‍රමාණයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛ බුද්ධ වචන මේ පොඩි පොතක් නෙවෙයි. 18,000කට ආසන ප්‍රමාණයක් තියෙනවා. ආරක්ෂා වෙලා රහතන් වහන්සේලා සුරක්ෂා කරපුවා. එතකොට මේ කෙනා එකින් එක දේශනා ඉගෙන ගන්න ගත්තා. එයා ඒවා ඉගෙන ගන්න ගත්තේ මොන අර්ථෙන්ද? මේවා බොරුයි කියලා ඔප්පු කරන අර්ථයෙන්. හරි අද්භූත දෙයක් වුණේ අන්තිමට. එයා පාලි ඉගෙනගෙන එයාගේ වාසනාවක් කරකුණේ එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණා. ඒ කවුද ඒ කෙනා දන්නවද නම? රීස් ඩේවිඩ්ස් කියලා පඬිවරයෙක් ගැන අහලා දෙනවද? එංගලන්තේ හිටපු රීස් ඩේවිඩ්ස් කියන පඬිවරයා. එයා විශ්මයටපත් වුණා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. ඒ ධර්මය ගැන කියවුවට පස්සේ එයා විශ්මයටපත් වෙලා එයා එංගලන්තේ හැදුවා සොසයිටි එකක්. ඒකට කියන්නේ පාලි ටෙක්ස් සොසයිටි කියලා, PTS කියලා. සේ එයා පාලි භාෂාව අධ්‍යයනය කරන අතරේ එයාගේ අධ්‍යයනය මුල් කරගෙන එයා හැදුවා ඩික්ෂනරියක්, ශබ්දකෝෂයක්, පාලි ඉංග්‍රීසි ඩික්ෂනරිය. රීස් ඩේවිඩ්ස් පඬිවරයාගේ එක PTS සමාගමෙන් තමයි පබ්ලිෂ් කරේ.
ඒ ප්‍රකාශනය කළේ. අපි අදටත් සමහර වචන, ඒ කියන්නේ ඇත්තට රිසර්ච් එකක් කරලා ඒ ගැන. ඒකේ සමහර වචනවල මූල හොයන්න යද්දී අපි අදටත් සමහර වෙලාවට එයාගේ විමර්ශන, එයාගේ මේ ශාස්ත්‍රීය කෘතිය අපි භාවිතා කරනවා අදට. එතකොට අන්තිමට එයා බුදුදහම වැළඳගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරුණු සහිතව බොරොයි කියලා ඔප්පු කරන්න විදිහක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දැන් අපි හිතමු, දැන් ඔබට හිතේවි දැන් මේ ධර්මයේ තියෙන්නේ, දැන් ධර්මයේ තියෙන දැන් ධර්මයේ වගේම විශ්වය ගැනත් බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු තියෙනවා. අපේ ජීවිත ගැන, අපි නොපෙනෙන පැති ගැන හරි පුදුමයි. දැන් ඔය ඔබ අහලා ඇති විෂයක් තියෙනවා කොස්මොලොජි කියලා. කොස්මොලොජි කියන්නේ මොකක්ද? විශ්වීය විද්‍යාව, විශ්වය ගැන තියෙන විද්‍යාව. මේ ඔය කොස්මොලොජි පැත්ත, ඒ කියන්නේ ඇස්ට්‍රොනොමි වලට සම්බන්ධ වෙලානේ තියෙන තාරක විද්‍යාවට. ඔය ඉස්සර මට මතකයි මං උසස් පෙළ කරන කාලේ මං හරි ආසයි ඔය පැත්තට. මම ගොඩාක් ඒක ඉගෙන ගත්තා. දැන් කොස්මොලොජි වල තියෙන ලොකු එකක් තමයි මේ අර විශ්වය වර්ගීකරණය කරද්දී ලොකු අභාසතාවයන්ට විද්‍යාඥයෝපත් වෙනවා. මොකද හේතුව, එයාලට විශ්වය නිසි පරිදි වර්ගීකරණය කරගන්න තරම් දැනුමක් නැහැ. යාලා මේ තියෙන දුරේක්ෂ වලින් මේ ගන්න තොරතුරු මත පදනම් වෙලා, වෙනත් තොරතුරු මත පදනම් වෙලා විශ්වය තොරතුරු ගනිද්දී එයාලට ඉන්නේ ආලෝක වර්ෂ ගාණක් ඈත තියෙන ඒවානේ. එතකොට ඒක මෙහෙට ඉන්න ආලෝක වර්ෂ මිලියනයක් ඈතින් තියෙන එකක් නම් අපි දැන් දකින්නේ මිලියනයක් කලින් වෙච්ච සිද්ධියක්. ඒ කියන්නේ ආලෝකයේ මෙහෙට සංක්‍රමණය වෙන්න යන කාලෙත් එක බැලුවාම අපි හැමතිස්සෙම අහස කියලා දකින්නේ පැරණි දෙයක්. එතකොට ඒත් එක්ක අර මේ විශ්වයේ ස්වභාවය ගැන හරියට තේරුම් ගන්න හරි අමාරුයි. නමුත් මම මට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණාට පස්සේ ඒ ධර්මයේ තුල තියෙන විශ්වයේ පිළිබඳව තියෙන විග්‍රහයන් විශ්මේ ජනකයි. දැන් එක විග්‍රහයක් තියෙනවා. ඒකට කියන්නේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය කියලා. ඒ කියන්නේ ලෝක ධාතු බෙදා දැක්වීම පිළිබඳව අදාළ දෙසුම. ඒකෙදි බුදුරජාණන් වහන්සේ ලෝක ධාතු බෙදා පෙන්නනවා. මෙන්න මෙහිම 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 මෙහි මෙහිම එක ලෝක ධාතුවක් හැදෙන්නේ මෙහිමයි. මේ වගේ ලෝක ධාතු මෙච්චරක් එකතු වුණාම ඒකට කියනවා සහස්සී චූලනිකා ලෝක ධාතුව. ඒක ඒ වගේ ලෝක ධාතු මෙච්චරක් එකතු වුණාම කියනවා සහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතුව. ඒ වගේ ලෝක ධාතු මෙච්චරක් එකතු වුණාම මහා සහස්සී ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව ආදී වශයෙන් කරන විග්‍රහය දැන් කියන්න වෙලාවක් නැහැ. ඒ තථාගතයන් වහන්සේගේ විග්‍රහය හරි පුදුමයි පින්වතුනි. එතකොට ඒ විග්‍රහය එක තියෙනකම එක සිද්ධියක් කියන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ප්‍රශ්නයක්. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ, මං අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගෙම්ම සිකී කියලා බුදුරජාණන් වහන්සේ නමක් අතීතයේ වැඩ හිටි. ඒ බුදුරජාණන් වහන්සේට හිටියා අබිබූ කියලා ශ්‍රාවකෙක්. මේ අබිබූ කියන ශ්‍රාවකයාට මේ ලෝක ධාතුවට මැහිඳ කතා කරන්න පුළුවන් වුණා කියලා මම අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ සමීපේ. ස්වාමීනි, තථාගතයන් වහන්සේට කොතරම් දුරට කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. කොතරම් දුරට දෙයක් සංනිවේදනය කරන්න පුළුවන්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් ආනන්ද, අබිබූ කියන්නේ ශ්‍රාවකෙක්. තථාගතයන් වහන්සේගේ හැකියාව ඒත් එක්ක සංසන්දනය කරන්න බෑ. එතකොට එහිම තුන් පාරක් දක්වා අහනවා. ඇහුවට පස්සේ තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ එක පාරට කියන්නේ නැහැ මට මෙච්චර දුරට පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දැන් පුළුවන්කම කියන්න ඒකකයක් තියෙන්න ඉපේ. ඒ පිණිස තමයි තථාගතයන් වහන්සේ ලෝක ධාතු වර්ගීකරණය කරන්නේ. ලෝක ධාතු වර්ගීකරණය කරලා කියනවා දැන් ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවට ඉද්දී අපිට හිතන්න පුළුවන් සීමාව කොහෙත්ම පැනලා ඉවරයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා, ආනන්ද, කැමතිනම් තථාගතයන් වහන්සේට මේ ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවට මැහෙන්න කතා කරන්න පුළුවන්. කැමතිනම් ඉතින් එහාටත් පුළුවන් කියලා. එතකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට විශ්මය ජනකයි මේක. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද්භූතයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහොමද ඒක කරන්නේ කියලා ඇහුවා. මම කියන්නේ අන්නේ කරුණ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, ඒක කරන්නේ මෙහිමයි. පළමුවෙන් මා ආලෝකයේ බඳු දෙයක් තමයි යවන්නේ. ඒ ආලෝකයේ බඳු දෙයක් සමග ශබ්දය යවනවා කිව්වා. එතකොට දැන්
ආලෝකය දැන් අපි දන්නවා ආලෝකය කියන්නේ විදුලි චුම්බක තරංග. දැන් විදුලි චුම්බක තරංග කියන්නේ දැන් ශබ්දේ වේගය අපි දන්නවනේ ශබ්දේ වේගය පොඩ්ඩයි. නමුත් ආලෝකයේ වේගය ඉතාමත්ම වේගවත්. ඒතර ආලෝකයම නෙවෙයි දැන් ආලෝකයේ බඳු දෙයක් යවන්නේ. ඒතර තතහගතයන් වහන්සේ අපි දන්නවා අපි දැන් අර මේ ඔය රිබොග්ලි කියන කෙනාගේ තරංගාංශයේ ද්විතය කියලා න්‍යායක් අහලා ඇතිනේ. ඒලෙවල් කරන කාලේ. ඒතර ඒකෙදි අර තරංගවලට අපි ඉගෙන ගන්නවා තරංගමේ ලක්ෂණ වගේම අංශුමේ ලක්ෂණත් තියෙනවා කියලා. ඒ වගේම අපි දන්නවා ශබ්ද තරංගයක් කිසිම විටක අර සාමාන්‍ය මාධ්‍යයක් නැතුව යන්නේත් නැහැ කියලා. ඒතර තතහගතයන් වහන්සේ අර අර විද්‍යුත් චුම්බක තරංග දැන් තරංග ස්වභාවයෙන් යුතු දෙයක් භාවිතා කරනවා. ඒකට අර මේ 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 අර ඒක මාධ්‍ය විදිහට භාවිතා කරනවා ශබ්දය නිකන් එන්ක්‍රිප්ට් කරලා යවනවා වගේ හරියට. එතකොට මේ ශබ්දේ යවන්න මාධ්‍ය විදිහට භාවිතා කරන්නේ අතන තියෙන අංශුමේ ගුණ. ඒක හරි පුදුමයි. හරි පුදුම විග්‍රහයක් ඒක. එතකොට දැන් විද්‍යාඥයෝ තාම හිතලවත් නැති දේවල්. එතකොට දැන් sannivedanaye pilibandawa තියෙන ඉහළතම අවස්ථාවක් ඒක. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි පුදුම එකක්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි පුදුම එකක් පින්නතුනේ. එතකොට දැන් ඉබඳු පරිපූර්ණ දැනුමකින් යුතු බුදුරජාණන් වහන්සේ කියන දේවල් අපි සැක කරනවා. අපි ඒවට සාක්ෂි හොයනවා බාහිරින්. හැබැයි අර දවසින් දවස වෙනස් වෙන විද්‍යාව අපට සැක නැහැ. එතකොට දැන් ඒකෙදිත් ඔබ සමහරට කියාවි විද්‍යාත්මක න්‍යායත් එක්ක තමයි අපි ඒක පිළිගන්නේ. ඒකේ නිසි ක්‍රමවේදයක් තියෙනවා කියලා. නිකම්ම අපි පිළිගන්න කැමති නැහැ කියලා. එතකොට දරුවනි බුදුරජාණන් වහන්සේ කවදාවත් අපට කියලා නැහැ දිව්‍ය ලෝක, නිරය, ප්‍රේත ලෝක ගැන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය නිකම්ම නිකං අන්ධයෝ විදිහට පිළිගන්න කියලා අපිට තථාගතයන් වහන්සේ කවදාවත් කියලා නැහැ. තථාගතයන් වහන්සේ නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් තුල පෙන්වා දෙනවා කැමතිනම් කෙනෙකුට ඒක අත්දකින්න පුළුවන්. මොකක්ද අත්දකින්න පුළුවන්? නිරය තියෙන බව, දිව්‍ය ලෝක තියෙන බව, പ്രേත ලෝක තියෙන බව මේ ජීවිතේදීම ඔබට දියුණු කරන ලද නුවණින් දකින්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය මේ අපි දන්නවනේ අපේ ඇහි පරාසයක් තියෙනවා කියලා. මිලිමීටර දශමයකට වඩා අඩු දුරකින් තියෙන තිත් දෙක අපිට පේන්නේ එක තිතක් විදිහටනේ. මොකද ඇහි විභේදන බලය එච්චරයි. ඉතින් කනේ ශ්‍රව්‍ය පරාසය අපි දන්නවා සාමාන්‍යයෙන් හර්ට්ස් 20-24. ඉතින් ඔතනින් එහා ඒවා අපිට ඇහින්නේ නැහැ. ඔතනින් එහා ඒවා අපිට ඇහින්නේ නැහැ. එතකොට අපිට ඇහින්නේ නැතු පළියට, අපිට පිනුන් නැති පළියට, අපි දැනට හදලා තියෙන උපකරණවලට ගෝචර වෙච්ච නැති පළියට අපි කොහොමද දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ? දැන් අපි අන්වීක්ෂයෙන් ඒකේ ඩිවයිඩින් පවර් එක විභේදන බලය අර ඇහි විභේදන බලයට වඩා ඒක වැඩි කරලා අරගෙන අපි ඒකින් ඒක කියවන්න පුරුදු වෙලා තියෙනවා. ඒව දකින්න. නමුත් දරුවනේ අපි ඒ වගේ අපි හදාගත්ත උපකරණවල සීමා විතරනේ දන්නේ. තථාගතයන් වහන්සේ සිත දියුණු කිරීම තුලින් ඒ සියල්ල ඉක්මවා යන විද්‍යාව අවබෝධ කළා. උන්වහන්සේ පෙන්නලා දෙනවා හිත දියුණු කරන හැටි පළවෙනි ධ්‍යානයේට. පළවෙනි ධ්‍යානය කියන්නේ දියුණු හිතක තියෙන භාවනාවසුලින් දියුණු කරගන්න පුළුවන් අවස්ථාවක්. එතනින් එහාට දෙවෙනි ධ්‍යානයේට හිත දියුණු කරන හැටි පෙන්වලා දුන්නා. තුන්වෙනි ධ්‍යානයේට හිත දියුණු කරන හැටි පෙන්වලා දුන්නා. හතරවෙනි ධ්‍යානයේට හිත දියුණු කරන හැටි පෙන්වලා දුන්නා. හතරවෙනි ධ්‍යානය තුල කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් හතරවෙනි ධ්‍යානය තුල ආනිංජ කියන ස්වභාවයට හිතපත් කරන්න. ආනිංජ කියන්නේ නොසෙල් වෙන ස්වභාවයකට. හරියට කොහෙන්වත් හුලං හමන් නැතිකොට ඉටිපන්දන් දැල්ල, පහන් දැල්ල නිකන් අකුර ගැහුවා වගේ තියෙනවනේ හෙල්ලෙන්නේ නැතුව. ආන් ඒ වගේ කිසිම සිතිවිල්ලක්කින් බාධා නොවෙන නොසෙල් වෙන ස්වභාවයකට හිතපත් කරන්න පුළුවන්. ඒ ස්වභාවය තමයි සිහිය උපරිමයට අපේ තියෙන අවස්ථාවක්. ඒක අපේ හිතේ ඒ මට්ටමට සිහිය දිනු කරගත්තට පස්සේ කෙනෙකුට ඕනම් පුළුවන් අර කලින් කියපු ඥාන උපද ගන්න. මොකද ඥානය සිහිය දිනු වීම තමන්ගේ අතීතය ආපස්සට සිහි කරගෙන ගිහිල්ලා කලින් ගත කළ ජීවිත දකින්න පුළුවන්. ඒ කෙනාට කැමතිනම් ඒකට කියනවා පුබ්බේ නිවාසානුසති ඥානය.
ඒ වගේම පුළුවන් දිවස උපදවාගෙන දිවස තුලින් අපේ සාමාන්‍ය මිනිස් ඇසර නොපෙනෙන දේ දකින්න ඔය දිව්‍ය ලෝක මං අර කලින් කියපු දිව්‍ය ලෝක දකින්න පුළුවන් නිරය දකින්න පුළුවන් ප්‍රේත ලෝකේ දකින්න පුළුවන් දිබ්බ ශ්‍රවණ ඥානෙ උපදවා ගත්තොත් ඒ ඔස්සේ පුළුවන් ඒ දෙවිවරුත් එක්ක කතා කරන්න උනත් ඕන්න. ඒ අය කියන දේ අපිට ඇහෙනවා එතකොට. ඒ වගේ එතකොට පින්වත් දරුවනි ඒව විශේෂ ඥාන දර්ශන. එතකොට ඒ ඥාන දර්ශන උපදවා ගත්තොත් ඔබට ඔබ තුලින්ම තහවුරු කරගන්න බැරිද මේවා තියෙනවද නැද්ද කියලා? පුළුවන්. හැබැයි එහෙම ඒ මාර්ග ගිහිල්ලා කරපු අය නැද්ද මේ වෙද්දී? කරපු අය ඉන්නවා අතීතේ හිටිය දහස් ගානේ. වර්තමානයේ පවා දරුවනේ භාවනා කරලා හිත දියුණු කරපු උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ ඥාන දර්ශන උපදවාගත් උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට අර නිසි ක්‍රමවේදයේ තුල ඒ ක්‍රමවේදයේ තුල හික්මිලා හිත දියුණු කරලා උපදවාගත් දෙයක් තුලින් ප්‍රත්‍යක්ෂ කරගත දැනුමක්. එතකොට දැන් ඔබටත් උන්නම් පුළුවන් මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබට ඒව තමා තුලින්ම තහවුරු කරගන්න මේ කාලේ පහසුවක් තියෙනවද අපහසුවද තියෙන්නේ? පහසුවට වැඩිය අපහසුවනේ වැඩි. ඒත් ඔබට ඒක ප්‍රායෝගිකව කරන්න මේ කාලෙත් එක අමාරුයි. එතකොට තමයි ඔබට විශේෂඥයන්ගේ උදව් ඕන වෙන්නේ. කවුද විශේෂඥයෝ? බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා. ඒ රහතුන්ගේ ධර්මය උන්වහන්සේලා හිතේ මට්ටමට දියුණු කළා. උන්වහන්සේලා දියුණු කරලා කියලා දුන්නා. එතකොට අපිට උන්වහන්සේලාගේ අවබෝධය ගැන අපේ විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒකට කියනවා මොකක් කියලාද? ශ්‍රද්ධාව. ඒක මුලක් නැති එකක් වෙන්න හොඳ නෑ. අමූලිකා එකක් නෙවෙයි. අවබෝධයෙන්ම කරුණු සහිතව උන්වහන්සේලාගේ අවබෝධය ගැන දැනගෙන ඇතිවන විශ්වාසයට කියනවා ආකාරවති ශ්‍රද්ධාව කියලා. මොකක්ද ඒකට කියන්නේ? ආකාරවති ශ්‍රද්ධාවක් ඇති වුණොත් ඔබ එතනින් එහාට ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තවදුරටත් ඒක පිළිගන්න. දැන් ඒක මේ වගේ එකක්. මම ඒක ඔබට තේරෙන උදාහරණයක් කියන්නම්කෝ. පරිප්පු කතාව ගමුකෝ. දැන් ඔබට පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියලා තහවුරු කරගන්න ඕන නම් සාමාන්‍ය විශ්වවිද්‍යාලේ සාමාන්‍ය උපාධියක මට්ටමින් ඒක කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඒකට ඒ ප්‍රෝටීන් වල අණුක ව්‍යුහ අණුක සැකැස්ම ගැන ඒකේ හැසිරීම ගැන ඒකට ඔය මේ 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 මොකක්ද ජෛව රසායනය ගැන බයෝකෙමිස්ට්‍රි වලින් එයාට හොඳටම ඉගෙන ගන්න වෙයි. ඒකේ අපි හිතමු එයා බයෝකෙමිස්ට්‍රි PhD එකක් කරා කියලා. ඒත් එයාට තාම තහවුරු කරගන්න පුළුවන්ද මේක? තාම බෑ. මොකද දැන් ඒ අණුක සැකැස්ම බලන්න එයාට අපි හිතමු දැන් සාමාන්‍ය මයික්‍රොස්කෝප්ස් වලින් බෑනේ. එයාට අපි හිතමු ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් පාවිච්චි කරන්න වෙනවා. දැන් එතකොට ඒකින් පවා යාව අන්ධන් ඩිඩක් නැද්ද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා තියෙන උපකරණෙන් එයාට මේක තමා තුළින්ම තහවුරු කරගන්න ඕන නම් එයා ඒකට යම් උපකරණයක් භාවිතා කරනවා නම් ඒ උපකරණය ගැනත් එයා එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් ඒකින් දැන් බොරුවට රවට්ටන්නත් පුළුවන්නේ. එතකොට එයාට එහෙනම් ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න භෞතික විද්‍යාව පිළිබඳ තව PhD එකක් ගන්න වෙනවා. ඒතර එහෙමත් ඉගෙනගෙන එහෙමත් වෙලා තමයි ඔන්න කෙනෙකුට තනියම පරිප්පු වල ප්‍රෝටීන් තියනවා කියලා තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ඉතින් අපිට ඕනේද කරගන්න? අපිට ඕනේ නැහෙනි නේ. අපිට එච්චර යන්න ඕනේ නැහැ. ඉතින් මොකද අපිට දැන් තියෙන වැඩත් එක මේකත් බොහොම අමාරුවෙන් කරගන්නේ නේ. එතකොට එහෙම එකේ මේකත් බොහොම අමාරුවෙන් සමහර රිපීට් වෙවි පාස් වෙන්නේ. එහෙම එකේ අර වගේ දෙයකට යන්නේ නැහෙනි අපි. ඉතින් ඒ වගේ තමයි. දැන් ඔබට මේ කාලේ අර භාවනාව අර මට්ටමට දියුණු කරනවා කියන එක සමහර පුළුවන් කෙනෙක් ඉඳීවි. නමුත් හැමෝටම අමාරුයිනේ ප්‍රායෝගික தත්ත්වේ. අමාරුයි නම් එතනදී නිසි ක්‍රමවේදයේ අනුගමනය කරලා ඒක තහවුරු කරගත්ත උතුමන්ගේ වචනේ අපි මොකද කරන්නේ? පිලිගන්නවා. දැන් ඔබ පරිප්පු සමහරේට පරිප්පු තමයි කන්නේ වැඩිපුර. හැබැයි මේ දැන් අර ඒ ඔබේ ආහාරයේ සැලසුම් කරනවානේ ඔබ පෝෂණයට අනුව. ඒ වගේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන දේවල් ඔබ සැක කරන්න එපා දරුවනි. ඒ සැකය මොකද ඔබ සැක නොකළ යුතු තැන සැක කරන්නේ. ඔබ සැක කරනවා නම් විද්‍යාව ගැන සැක කරන්න. ඇයි ඒ? ඒක දිනෙන් දින දියුණු වෙන දැනුමක් මිසක් පරිපූර්ණ දැනුමක් නෙවෙයි. නමුත් අපිට වගකීමෙන් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරිපූර්ණත්වයට පත්වෙච්ච දැනුමක්.
ඒ නිසා ඔබට බලන්න තියෙන්නේ ඔබට දෙයක් ඇහිච්ච ගමන්ම මේ ඇහෙන දේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්ද කියලා හොයලා බලන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නම් ඔබට දෙපාරක් හිතන්න නෑ, ඔබ පිළිගන්න. අපිට වෙලා තියෙන ලොකුම වැරද්ද තමයි අපි සරණ යා යුතු දේ විෂයක් විදියට ඉගෙන ගන්නවා, විෂයක් විදියට ඉගෙන ගත යුතු දේ සරණ යනවා. මොකද්ද අපි සරණ යා යුතු දේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒකනේ අපිට සැක නැති වෙන්න ඕනේ. මොකද ඒක පරිපූර්ණ දැනුමක්. නමුත් අපි සරණ ගිහිලා තියෙන්නේ මොකද්ද? බටහිර විද්‍යා විද්‍යාඥයෝ මේ හවසට අඩියක් ගහන, ඊට පස්සේ මේ සමහරට ගල් පැලෙන බොරු කියන විද්‍යාඥයෝ කියන දේ අපිට විශ්වාසයි. අපි සරණ යා යුතු ධර්මයේ විෂයක් විදියට ඉගෙනගෙන ඒ ගැන සැක කරනවා. අර විෂයක් විදියට ඉගෙන ගත යුතු විද්‍යාව සරණ යනවා. ඉතින් ඒ නිසා ඒ වැරද්ද නිවැරදි කරගන්න. ඒ නිසා දරුවනේ මම මේක මෙච්චර විස්තර කළේ මොකද සමහර අයගේ හිතවල කුකුස් තියෙනවනේ. ඒක තියෙනකන් මේ සංසාර ගමනවත් පිළිගන්නේ. අපි ඉපදි ඉපදි මෙරි මෙරි යනවා කියද්දි ඒක ඉතින් යාට මෙරිලම තමයි බලන්න වෙන්නේ. එතකොට ඉතින් පරක්කු වැඩි. ඇයි ඒ මට්ටමින් ඉඳලා මැරෙන අය මැරෙන මැරෙන අය යන්නේ තිරිසන් ලෝකෙට, පෙරේත ලෝකෙට, නිරේණ. ඊට පස්සේ ඉතින් බලන්න දෙයක් නැහැ, විඳවන්න තමයි තියෙන්නේ. ඒ නිසා ඊට කලින් ඔබ ධර්මයට අනුව ජීවිතය දියුණු කරගන්න. ධර්මයේ තුල තියෙන තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, නිරය, දිව්‍ය ලෝක ආදී ගැන විස්තර සැක කරන්න එපා. ඒවා පැහැදිලිව ඒ උතුමන් නිශ්චිත ක්‍රමවේදයකට දැකලා දේශනා කරපු දේවල්. තේරුණා නේද? ඒක ඔබටම යම් දවසක ධර්මයේ පුරුදු කරන්න ගත්තොත් තහවුරු වේවි. ඇත්තටම මේ දේවල් එහෙමයි කියලා. හරිම ආශ්චර්යයි පින්නස් ස්වාමීන් වහන්සේ, කාල වේලාව තිබ්බනම් ඒ අකාලික වූ සම්දිටක වූ ඒ උතුම් ධර්මයේ පිළිබඳව අපට තවදුරටත් ඉගෙන ගන්නට, අවබෝධ කරගන්නට, දැන කියා ගන්නට කාලය තිබෙනවා. හැබැයි කාලේ හරස්සන නිසා අපට දෙවන ප්‍රශ්නෙටත් යන්න වෙනවා පින්නස් ස්වාමීන් වහන්සේ. මේ කාලේ බොහෝ දෙනෙක් පින් අනුමෝදන් කරනවානේ. මේ කාලේ මේ අතීතයේ ඉඳලම මේ දෙක කරලා තියෙනවා. දැන් ඔබට අත්දැකීමක් විදියට දන්න ඇති, අපි ධර්ම දේශනාවක අවසානයේ පින් අනුමෝදන් කරනවා පින්නස් ස්වාමීන් වහන්සේ නම් විදියට කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපු සමූහයක් විදියට හිතලා පින් අනුමෝදන් කරනවා. පොදුවේ අරගෙන පින් අනුමෝදන් කරනවා. මෙන්න මේ ක්‍රමවේදය පින් අනුමෝදන් කිරීම පින්නස් ස්වාමීන් වහන්සේ මොන විදියටද කරන්න ඕන සහ ඒකේ ප්‍රතිඵල තියෙනවා? දැන් පින් අනුමෝදන් කරාට පස්සේ දැන් බොහෝ දෙනෙක්ට අර ඔබ වහන්සේ කලින් සඳහන් කළ ගැටලුවට දුන්න උත්තරේ වගේම දැන් මේකත් අපිට निराකරණය කරගන්න ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ওই ධර්මදේශනාවක් කල හැම නැත්තම් වෙන පිනක් කරලා අප අනුමෝදන් වෙන පින තව කෙනෙකුට ගන්න පුළුවන්ද? මම කැමති මේකත් निराකරණය කරගන්න පින්නස් ස්වාමීන් වහන්සේ. ඔව්, මං හිතන්නේ කාල වේලාව සීමිත නිසා මං කෙටි උත්තරයක් දෙන්නම්. දැන් පිනක් රැස් වෙන්නේ කොහෙද? හිතේ. බුදුරජාණන් වහන්සේ වදාළේ චේතනාහං භික්කවේ කම්මං වදාමි. මහරණි, චේතනාවටයි කර්මය කියලා කියන්නේ. එතකොට චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. හිතෙන් හිතලයි කර්ම රැස් වෙන්නේ, කයෙනොත් වචනෙනොත් මනසෙනොත්. එතකොට දරුවනේ දැන් අපි හිතලා තමයි පිනක් කරන්නේ. දැන් අපි පළවෙනීම පින කරන්න හිතන වෙලාවෙ ඉඳලා පින රැස් වෙනවා. අපි හිතමු ඔබ කාට හරි මොන හරි දෙන්න හිතුවා. දැන් අපි හිතමු ඔබ පාරේ යද්දි හිඟන්නේ දැක්කා. ඒ හිඟන්න දැන් වයසක තාත්තා කෙනෙක් කියලා හිතමුකෝ. ඔබට දුක හිතෙනවා. ඔබට හිතෙනවා අනේ මෙයාට මොන හරි කෑමක් අරන් දෙන්න තියෙනවා නම්. පළවෙනි සිතිවිල්ල උපදින්නේ යම් මොහොතකද පින රැස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබ කඩේට ගිහිල්ලා බත් පැකට්ටයක් ගත්තා කියමුකෝ. ඒ වෙලාව දක්වාම පින රැස් වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා යාට දෙද්දිත් පින රැස් වෙනවා. දීලා ඉවර වෙලා ඒ ගැන හිතලා සතුටු වෙන වාරයක් වාරයක් පාසා ඔබට පින රැස් වෙනවා. එතකොට පින කරන්න කලිනුත් පින කරන වෙලාවෙත් කලාට පස්සෙත් හිතේ ඇතිවන ප්‍රසන්න භාවය මුල් කරගෙන, පැහැදීම මුල් කරගෙන මොකද්ද වෙන්නේ? අපිට පින රැස් වෙනවා. ඒ පින විපුල බවට, මහත් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට චේතනාත්මකව රැස් වෙන පින අපිට අනාගතයේ සැප පිණිස පවතිනවා. අනාගතයේ යහපත පිණිස, සැප පිණිස. එතකොට ඒ පින තව කෙනෙකුට අනුමෝදන් කරන්න පුළුවන්ද කියන එක තමයි ඇහුවේ. මම ඒකට මං කෙටි උත්තරයක් දෙන්නම්. දැන් අපි සාමාන්‍යයෙන් අපි පිනක් කරලා තව කෙනෙකුට කිව්වහම, දැන් අපි හිතමු ඔන්න ඔබ අර 100ට කෑම එක අරන් දීලා ඇවිල්ලා ඔබ යාළුවෙකුට කියනවා, අනේ අද හරි වැඩේනේ උනේ,
මෙහෙම මේ මම පාරේ යද්දි දැක්ක මෙහෙම වයසක තාත්තා කෙනෙක් මං ඒ තාත්තට මේ මෙහෙම කෑම ටිකක් අරන් දුන්නා මට හරි සතුටුයි ආයකින් බඩපුරව ගන්න ඇති කියලා කියද්දි අර අනිත් කෙනාගේ හිතෙත් සතුට වෙනවා නං අහපු කෙනා කිව්වොත් එහෙම අනේ ඕකුන්ට ඕවා කරලා හරියනවද මේ ඔය බිස්නස් නේ කරන්නේ පාරේ ඉඳලා ඔහොම කිව්වොත් පින අනුමෝදන් වුණාද අනුමෝදන් වුණා නෙවෙයි නමුත් ඇත්තටම වයසක අය කොච්චර ඉන්නවද එහෙම පාරට දාලා ළමයි ඉතකොට නමුත් හිතුවත් අනේ ඔයා කොච්චර හොඳ දෙයක්ද කළේ ඔයා එයාගේ කුසගින්න නිමුවා ඊකිනා දවස් කීයක් බඩගින්නද දන්නේ නැහැ කොච්චර හොඳ දෙයක්ද කළේ කියලා හිතින් සතුටු වුණොත් අන්න ඒකට තමයි දරුවනේ කියන්නේ පින් අනුමෝදන් වීම කියලා එතකොට ඔබේ චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. ඔබ චේතනාත්මකව සතුටු වෙද්දී අර පිනින්ම කොටසක් ඔබට එනවා. ඒක හරි අද්භූත මානසික දෙයක්. ඒක පේන්නේ. ඒක හරියට මේ වගේ එකක්. ඒක පහනක් පත්තු කරලා තියෙනවා. ওই පහන ළඟට තව පහනක් ගෙනහිල්ලා මේ ඒකින් අර පහන පත්තු කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි දෙවෙනි පහන පත්තු වුණා කියලා පළවෙනි පහනේ එළිය අඩු වෙනවද? පළවෙනි පහනේ එළිය අඩු වෙන්නේ නෑ ඒක ඒ විදිහටම දිලෙනවා. ඒ කියන්නේ අපි කෙනෙකුට පින් අනුමෝදන් කළා කියලා අපේ පින අඩු වෙනවද? අපේ පින අඩු වෙන්නේ නෑ. මේ පින් අනුමෝදන් වෙන එක පවා හරි වැදගත් දරුවනේ. මම ඒකට පුංචි කතාවක් කියන්නම් වෙච්ච සිද්ධිය. අපේ බෝසතාණන් වහන්සේ අතීතේ වෙච්ච එකක් මේක. සංක කියලා බ්‍රාහ්මණෙක් වෙලා ඉපදිලා හිටියා. මොකද නම? සංක කියන බ්‍රාහ්මණයා වෙලා ඉපදිලා ඉන්න කාලේ මේ බ්‍රාහ්මණයා කල්පනා කළා මව්පියන් පෝෂණය කරන්නත් తీර නිසා යම් ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා වෙළඳාම යන්න. එයා ඒකට බඩු ටිකුත් ලෑස්ති කරලා තමන්ගේ යාළුවත් එක්ක තමයි පටන් ගත්තේ යන්න. දැන් හිතාගත්ත දුර රටකට යන්න ඕනේ කියලා. ස්වර්ණ භූමි කියලා පැත්තක් තියෙනවා. ඒ කියන්නේ තායිලන්තේ පැත්ත. ඒ පැත්තට මුහුදින් තමයි යන්න තියෙන්නේ. ඒ කාලේ නැව් ගමනාගමනේ තිබ්බා. එතකොට මේ අය කල්පනා කළා නැවේ නැගලා ගිහිල්ලා මෙහින් බහන්ඩ ගෙනහිල්ලා විකුණලා කියනවා කියලා විකුණලා එනවා කියලා යාළුවත් එක්ක යන්න පිටත් වෙද්දී එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක්කා මේ සංක බ්‍රාහ්මණයා මහා පින් තියෙන කෙනෙක් මේ සංක බ්‍රාහ්මණයා යන නැව අනතුරටපත් වෙනවා ඉතින් නමුත් සංක බ්‍රාහ්මණයා මහා පින් තියෙන කෙනෙක් මං කොහොමද මෙයාට පිහිට වෙන්නේ කියලා හිතුවා මොකද පසේ බුදුවරුන්ට දකින්න පුළුවන් අනාගතේ පසේ බුදුරජාණන් දැක්ක මේ අනාගතේ බුදු වෙන්න පින තියෙන කෙනෙක්. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? මහා අවුවේ. අර යාළුව දෙන්න ඉස්සරහට යද්දී මහා අවුවේ ගිනි ගහන අවුවේ කුඩයක් නැතුව පාවහනක් නැතුව ඇවිදගෙන ආවා ඉස්සරහට. එතකොට අර සංක බ්‍රාහ්මණයා දැක්කා සංසුන් ඉඳුරන් තියෙන ශ්‍රමණයන් වහන්සේ නමක් ගිනි ගහන අවුවේ හිසට ආවරණයක් නැතුව පයට පාවහන් නැතුව වැඩම කරනවා සංක බ්‍රාහ්මණයා හිතුවා අනේ මුන්නහන්සිට මේ වෙලාව තමයි මට දෙයක් පූජා කරන්න වටින වෙලාව කියලා සංක බ්‍රාහ්මණයා මොකද කළේ තමන්ගේ අතේ තිබ්බ කුඩේ පූජා කළා පසේ බුදුරජාණන් වහන්සේට තමන් පැලඳගෙන හිටපු පාවහන් සඟල පූජා කළා පසේ බුදුරජාණන් වහන්සේට ඔබ වහන්සේට මේ පාවහන් යාත්‍රාවක් වේවා කියලා. හිසට පිළිසරණක් වේවා කියලා කුඩේ. ඒ කරලා ගොඩාක් සතුටු වුණා එයා. එයා ලොකු පිනක්ද රැස් කරගත්තේ පොඩි පිනක්ද? ලොකු පිනක් පසේ බුදු කෙනෙකුට කරපු උපස්ථානයක් නේ. මේ කට්ටිය නැව් නැග්ගා. දවස් ගාණක් යද්දී නැවේ කාර්මික දෝෂයක් ඇති වෙලා ඇතුළේ සිදුරක් ඇති වුණා. සිදුරෙන් දැන් හෝගාලා සිදුරෙන් මොකද වෙන්නේ වතුර ගලනවා ඇතුළට දැන් නැව ගිලෙන්න පටන් ගත්තා දැන් කරන්න දෙයක් නැහැ සංක බ්‍රාහ්මණයා තීරුම් ගත්තා දැන් නැව ගිලෙන්නයි යන්නේ මෙයා තරුණ කෙනෙක් මෙයාට ගොඩක් හොඳට මොලේ තිබ්බා මෙයා මොකද කළේ යාළුවත් එක්ක නැවේ කුඹ ගහට නැග්ගා කුඹ ගහ කියන්නේ අර උඩට තියෙන කණුවක් වගේ තියෙන්නේ ඒක උඩට නැගලා නැව සාමාන්‍යයෙන් දැන් යම් මට්ටමකට ගිලෙද්දි කුඹ ගහන උඩම තියෙන්නේ මෙයා කුඹ ගහට නැගලා යාළුවට කිව්වා යාළුවේ නැවක් ගිලෙද්දි දරුණු සත්තුන්ට ඒක දැනෙනවා. ඔය මෝරු වගේ සත්තු. ඒ වගේ දරුණු සත්තු නැව වටේ කැරකෙනවා. ඒක ඉන්න මිනිස්සුන් අල්ලගන්න.
ඒ නිසා අපි මෙතන ඉඳලා දැන් එක මට්ටමකට උසාවට පස්සේ පුළුවන් තරම් ඈතට පයින්න ඕනේ. ඈතට මුහුදට පැනලා අපි පීනගෙන යන් කියලා කිව්වා. ඊට පස්සේ මේ දෙන්නම පැන්න එකම පැත්තට. පැනලා දැන් මේ දෙන්නම පීනගෙන යනවා 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 දැන් දවස් ගාණක් වීරියෙන් පීනනවා. පීනනවා 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 දැන් මේ දෙන්න කුස කුසට හරක් නැහැ. ඇඟ ගොඩාක් දුර්වල වුණා. ගොඩාක් දුර්වල වුණා. හැබැයි යාළුව දෙන්නම අතෑරියේ නෑ දෙන්නව. දෙන්නම හොඳ යාළුවෝ එකට පීනුවා. ඊට පස්සේ ඔහොම යද්දී දැන් මෙයා මහා පිනෙන් බලවත්නේ. පිනෙන් බලවත් කෙනෙකුට විපතක් වෙද්දී ඒක දෙවිවරුන්ට තේරෙනවා. විශේෂයෙන්ම අර මහා පින් තියෙන කෙනෙකුට අනතුරක් වෙද්දී අර මං කිව්වේ මනුස්ස ලෝකෙත් එක්ක පල්ලෙහා දිවි ලෝකවල යම් සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක සම්බන්ධයක් තියෙනවා මහා පින් ඇති කෙනෙකුට විපතක් වෙද්දී. ඔය ඒක සංනිවේදනය වෙන එක ක්‍රමයක් තමයි දරුවනේ. සක්‍ර දේවේන්ද්‍රයා ඉඳගෙන ඉන්න ආසනයක් තියෙනවා පරසතු වෘක්ෂ මූලයේ. ඒකට කියන්නේ පාණ්ඩු කම්බල සෛලාසනය කියලා. ඒ ආසනේ චුට්ටක් රත් වෙනවා. තේරෙනවද? ඒක මේ පණිවිඩයේ සංනිවේදනය ක්‍රමයක්. කියන්නේ මහා පින්වන්ත කෙනෙකුට විපතක් වෙද්දී සක්දිවිඳු ඉඳගෙන ඉන්න ආසනේ පොඩ්ඩක් රත් වෙනවා. ඒතර සක්දිවිඳු බැලුවා මේ ආසනේ රත් වුණා. බලද්දී මහා පින් ඇති කෙනෙක් මුහුදේදී විපතටපත් වෙලා එතුමා මිතුරෙක් සමග පීනනවා. ඊට පස්සේ පැවරුවා අර පල්ලෙහා මං කිව්වේ ඊළඟ දිව්‍ය ලෝක කියලා මනුස්ස ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ. පල්ලෙහා දිව්‍ය ලෝකෙ හිටපු ඒ කියන්නේ චාතුම් මහරජක දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට සම්බන්ධ වෛශ්‍යවන කියන දෙවරත්තුමාට බාර දුන්නා මෙයාට පිහිට වෙන එක. වෛශ්‍යවන දෙවරත්තුමා යටතේ මුහුදේ කටේතු මුහුදට අධිග්‍රෝහිත වෙන දේවතාවියක්. ඒ දේවතාවියාට කියන්නේ මණිමේකලා කියලා. මොකද නම මණිමේකලා. මේ මණිමේකලා දේවතාවියට පණිවිඩය ලැබුණා. මණිමේකලා දේවතාවිය පෙනී සිටියා. කවුරු ඉස්සරහද? අර මේ සංක බ්‍රාහ්මණයා ඉදිරියේ පෙනී සිටියා. පෙනී ඉඳලා දැන් සංක බ්‍රාහ්මණයත් එක්ක කතා කළා. ඒතර යාළුවා හිතුවේ මෙයාට මේ දවස් ගාණක් කෑම නැතුව දවස් ගාණක් පීනද්දී නිකන් සිහි විකල් වෙලා කියලා. ඇයි යාළුවට පේන්නේ අර දේවතාවිව? ඊට පස්සේ අන්තිමට දේවතාවිය දෙන්නටම පේන විදිහට ඉඳලා කතා කරලා කිව්වා, පින්වත් බ්‍රාහ්මණේ, ඔබ මහා පින්වන්ත කෙනෙක්. ඔබට ඔබ මෙහිම මුහුදේ ගිල්ල මැරෙන්න සුසු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම දැන් නෞකාවක් මවනවා. මේ මවන නෞකාවට ඔබ ගොඩ වෙන්න. ඒකෙන් ඔබට මේ ගොඩබිමකට ආසන්නයේ දක්වා ගමන් කරන්න හැකි වේවි. ඊට පස්සේ නෞකාව අතුරුදහන් වෙයි කියලා. එතකොට දැන් ඒ දේවතාවි කිව්වා, හැබැයි ඒ නෞකාවට ගොඩ වෙන්න පුළුවන් ඔබට විතරයි. යාළුවට බෑ කිව්වා. හේතුව මොකද්ද? යාළුවට අර නැවට ගොඩ වෙන්න තරම් පිනක් නැහැ. මං කිව්වේ පිනත් එක ගුණයත් එක කියලා දෙවරුන්ගේ සම්බන්ධය උනත් හැදෙන්නේ. යාළුවට අර නැවට ගොඩ වෙන්න තරම් පින නැහැ. එතකොට දැන් සංක බ්‍රාහ්මණේ අර පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා කරපු පූජාව මුල් කරගෙන ඇතිවිච්ච පින තිබ්බා. ඊට පස්සේ සංක බ්‍රාහ්මණේ අහනවා දේවතාවිය, ඔබ කියනවා මට පින තියෙනවා මේ නෞකාවට ගොඩ වෙන්න, නමුත් මගේ මිතුරාට පින නැහැ කියලා. මට කොහොමත් මගේ මිතුරාව අතාරින්න බෑ. මෙයා මාත් එක්ක එකට ආපු කෙනා. මගේ කුමන පිනක්ද ඔබ දකින්නේ කියලා ඇහුවා. මේ නැව මට මේ විදිහට ඔබ නැවක් මවලා දෙන්න, ඒකට ඔබ දකින පින මොකක්ද කියලා ඇහුවා. ඒතර කිව්වා, පින්වත් බ්‍රාහ්මණය, ඔබ පසේ බුදුරජාණන් වහන්සේට කරපු මෙන්න මේ කර්මයේ විපාකයයි පිනේ විපාකයයි කිව්වා මේ ඔබ විඳින්නේ. එතකොට සංක බ්‍රාහ්මණය බෝධිසත්වයන් වහන්සේනේ, හරි නුවණැති සංක බ්‍රාහ්මණය ඒ වෙලාවෙම කිව්වා මිතුරට, මිතුර, මම මෙහිම ඉද්දී පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. පසේ බුදුරජාණන් වහන්සේට මම මෙන්න මෙහිම පූජාවක් කළා. ඒකෙන් ඒ පසේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට පහසුවෙන් වඩින්න ඇති. මේ සියලු පින් මම ඔබට අනුමෝදන් කරනවා, ඔබ අනුමෝදන් වෙත්වා කිව්වා. ඒතර අර කිනා මොකද කරේ? අනේ කොතරම් යහපතක්ද කියලා ඒ පින අනුමෝදන් වුණා. ඒ පින අනුමෝදන් වෙනවත් එක්කම දරුවනේ
යාළුවටත් නැවට නගින්න පුළුවන් වුණා. ඒතර බලන්න මේ පින යන හැටි. ඒතර පිනක් අපි මානසිකව තමයි අනුමෝදන් වෙන්නේ. ඒ නිසා අපි දන්නේ පින අපිට ඕන වෙන වෙලාව. මොකද කර්ම කර්ම විපාක විදියට අපේ ජීවිතයට බද්ධ වෙන හැටි අපි දන්නේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු හෙට ඔබේ ජීවිතේ අවසන් වෙන්න තියනවා කියලා. වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් හෙට ඔබේ ජීවිතේ අවසන් වෙන්න තියනවා නම් ඒ කියන්නේ අපේ ආයුෂ ඉවර නම් හෙට වෙද්දී. ඔබ අද කරන පිනක් නිසා ඔබේ ආයුෂේ තව අවුරුද්දක් දික්ුණා කියමුකෝ. දැන් අද කරගන්න පිනක් හින්දා තව ආයුෂේ අවුරුද්දක් දික් වෙනවා. ඉතින් ඔබ හෙටත් උදේම අද වගේ අපි හිතමු ලෙක්චර්ස් එනවා මේ වෙනවා. දැන් හරිනම් දවල් වෙද්දී ජීවිතේ ඉවර වෙන්න තිබ්බේ. හැබැයි ඔබේ ජීවිතේ ආයුෂේ තව අවුරුද්දකින් දික් වෙලා දික්ුණීම කොට දාර කරපු පිනට හැබැයි ඔබ උදේ ආව වගේම හවස ගෙදර යනවා. හැබැයි ඔබ දන්නවද මගේ ආයුෂේ අද දවල් ඉවර වෙන්න තිබ්බා. මම ඊයේ කරපු පින නිසා මගේ ආයුෂේ තව අවුරුද්දක් වැඩි වුණා කියලා ඔබ දන්නවද? දන්නේ නැහැ. ඒකයි කර්ම කර්ම විපාක අපිට තේරෙන්නේ නැහැ දරුවනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ පුංචි පිනක්ය පුංචි පිනක්ය කියලා අතාරින්න නැතුව පුංචි පුංචි පින් පවා කරගන්න කිව්වා. එතකොට පුංචි පුංචි පින් එකතු වෙලා හරි අර හරියට වතුර බිඳුව බිඳුව වැටෙද්දී වතුර බිඳුව බිඳුව වැටලා කලයක් පිරෙනා වගේ ජීවිතේ පිනෙන් පිරියාවි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා තව කෙනෙක් කරන පිනකට ඉරිසියා කරන්න එපා කවදාවත්. ඒක මොකද කරන්න ඕනේ? සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. පින් අනුමෝදන් වෙනවා කියන එක පුංචි දෙයක් කියලා හිතන්න එපා. අර සංක බ්‍රාහ්මණයාගේ යාළුවට ජීවිතේ බේරගන්න පුළුවන් වුණේ ඒ පින අනුමෝදන් වෙච්ච නිසායි. බොහොම පැහැදිලි පින්නස් ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් යුතුවම ඒ දහම් කාරණා පැහැදිලි කර දුන්නාට.